अंतिम काटे नाम तक होमवर्क करना तू मैंने मैं काटी है दस मार दा दिब्बा हिमाल उगम सूर्य वरुण का दुलारी वरने पर दादी बोलने होमवर्क ठीक है සඳුගුල රවිදු පන්ති ආවෙත් නැන්නේ මට මතක නැහැ මම දැක්කේ නැහැ ඉන්නවා පන්ති ආව දිගට මම හෝම්වර්ක් කරලා තිබුණේ නැහැ මොකද කියන්න බෑ මොකද හේතුව කියන්නේ සජිනි කෞශල්‍යා නිමේෂා නිමේෂා ඔව් නිමේෂා සුපුම් සන්දීප කසුන් ඔන්ලයින් ටික දෙනවා තමයි ක්ලාස් හෝම්වර්ක් කරලා තිබුණා මම පොඩක් කියන්න මම මේ මේ මට මෙසේජ් එකක් කටින් ඉන්බොක්ස් කරලා තිබුණා මම මිස් වෙනවා හරි දසුන් උදාහරණ පස්සේ දැන් මම ඉමල් කුල්ගම සූර්ය වර්ණිකා දුලාරි රවිදු සඳුගුල සඳු රවිදු උරන් දාදු පුන්නේ හරි සජිනි කෞශල්‍යා නිමේෂා සුපුම් සන්දීප කසුන් අර කසුන් කියන සෙන්ටර් එකේ හරිද එතකොට පොඩක් මට ඒක මම දැන් ඒ කිව්ව කට්ටි කියලා දැන් පුතාලා කිව්ව දැන් මම පොඩක් කියන්න ඇයි හොම්වර්ක් කරන්න බැරි කිය හේතුව කියලා හරිද තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මේ වගේ දේවල් සාමාන්‍යයෙන් තේරෙන්නේ නැති එක සාමාන්‍යයෙන් දැන් මොකෝ හැම එකම පාඩේ තේරෙන්නේ ඒක ඇත්ත ඒක සාමාන්‍ය ප්‍රශ්න ඒ වගේ කතා බහ කරලා සිද්ධ කරගත හැකි ප්‍රශ්න නිසා ඒවා එස්කියුස් කරගන්න එපා බලන්න වැඩ පහ පාඩු කරගන්න හරිද දැන් මම उत्तरा හරිද ඒකයි ඔයගොල්ලන්ට මම කියන්නේ ක්ලාස් එක හෝම්වර්ක් කරන් පස්සේ මට ඒවට මොකද මම නිකන් කරන්න කියලා නෙමෙයි මම බලනවා ඒවා බලලා මම අඩුපාඩු හොයනවා හැමෝගෙම අඩුපාඩු හොයලා මම කියන්නේ සුළු කිලිම් ප්‍රශ්න තියෙනවා ඊළඟට ඉතින් පස්සේ සමහර කටේ දිශාවල් දාලා නැහැ එහෙම ප්‍රශ්න දිනලා තියෙනවා මට ඒවා හදලා ඔක්කොම කියනවා මේ ආවගේ වැරදි දෙක ඉතින් මම අර පන්තිදී ළඟට ගිහිල්ලා කියන වැරදි දෙක මට පුළුවන් කලින්ම බලලා කියන්න හරිනේ ඒකයි එහෙම කියන්නේ ඉතින් කොහොම කරා වුණත් හෝම්වර්ක් ටික වැරදි නැති කරොත් ඉන් වරදින්නේ නැහැ අනිවාර්යයෙන්ම Tamanට ගොඩ යන්න පුළුවන් හොඳට මොකද මේ පාඩම විනාශ අනිත් පාඩම ගෙනේ පොඩ්ඩක් ළඟට ගිහලා බලලා උසුළු කිලින් බලලා රූප බලලා බලලා තාම බලලා ලකුණු කරන්න ගත යන්නේ බලලා ලකුණු කරන්න ගත මාර්ව ඒවා එන්නේ එතකොට එක එක කට්ටිය කිචේම කරනවා ඒ හැමෝගෙම බලන්න ඕන ඉතින් ඒ හින්දා මේ පාඩම ටිකක් කාලයක් යනවා සාමාන්‍යයෙන් මේ මාසෙත් මේ පාඩම තමයි යන්නේ මේ පාඩම මේ මාසෙ ඉවරයි ඉතින් පස්සේ දින පාඩම කරලා ගන්න ඕනේ මේක තමයි පොඩ්ඩක් අමාරු කරගන්න මූලික සිද්ධාන්තනේ මේක නේ හින්දා හොඳේ එතකොට මේ කරපු කට්ටිය මම වැරදි රූපවලු දාලා තිබ්බ සමහර කට්ටිය ගෝ දෙරෙන්න දීපස්සක් තිබ්බා ඉතින් සමහර කට්ටිය ඔක්කොම කරලා දිනුවා හිටියා එතකොට සමහරක් ළමයි භාගයක් කරපු කට්ටිය ඉන්නවා හිමෙ මේක වර්ගයේ කට්ටිය ඉන්නවා හරිද ඒක ඇඩ්ලුවක් නැහැ කොහොම හරි පුළුවන් ටික කරන්නයි ඕන එච්චර හරිද ඉතින් මෙදිනින් පස්සේ කවදාකවත් ආයෙ ඉඳි වෙච්ච දේ කරන්න ඉඳියා ගන්න එපා මේ ආයෙ ක්ලාස් එකක් නැවතුත් මම ඒ ක්ලාස් එකයි කවර් කරන්නේ හොඳේ ඒ කියන්නේ ඕගොල්ලන් කරපු වරින් ක්ලාස් නවත්තන තුන් මට උනා මේ ක්ලාස් එක දාන ඕගොල්ලෝ ටික් කරලා මම ක්ලාස් එක කරනවා ඒ හින්දා කොයි වෙලාවකට ක්ලාස් නම් පාඩු කරගන්න එපා මට කියලා ඒක සෑහෙන පාඩුවක් කරනවා මොකද දින පාඩු වෙනවා දැන් මේ මාස 25 දවස් 5ක් තියෙනවා හොඳේ दास पात्री කියන්නේ සෑහෙන ලොකු chance එකක් ඒක. එහෙනම් අනිවාර්යයෙන්ම මේ සති පහම වැඩ කරගමු. එහෙනම් මේ වැඩ කරගන්න තීරණය ඔයගොල්ලෝ කරන homework කරන මේ වැඩ කරන විදිහ අනුව තමයි. හරි. එහෙනම් අනිවාර්යෙන් දැන් අද මම වැඩ දෙනවා. අද වැඩ දුන්නාන් පස්සේ අනිවාර්යෙන්ම මේ වැඩ ටික කරලා හැමෝම inbox එකෙන් දාන්න එපා. inbox දැම්මොත් මම miss වෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම group එකට දාන්න. ඒක ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. තමයි නම ලියුවා group එකට දැම්මා. හැමෝම හරි හැමෝගෙම මම බලන්නේ හැමෝම වැඩ කරලා ग्रुप එකට දාන්න ඕන මොකක්ද ඒ කාරණාව කියලා මම ඉන්බොක්ස් මැසේජ් එක දාන්න ගොත් මම කාරණේට අනිවාර්යයෙන්ම ඉන්බොක්ස් මැසේජ් එක මම ඒක දාන්න කියන්නේ හේතු මොකක්ද මේ මට කෝල් එකක් ගන්න ඕනේ හින්දා නේද වෙන කිහිම මම මේකට කෝල් එකක් කරන් කියනවා නේද තු මැසේජ් එක ටයිප් කරලා දැමුවා ඒකයි මම කියන්නේ ඉන්බොක්ස් මැසේජ් දාන්න කියලා ඉන්බොක්ස් මැසේජ් දැම්මොත් මම පුළුවන් ටයිප් කෝල් එකක් කරා මම කියලා මෙන්න මේවා මෙහෙම මේ ප්‍රශ්න දේවල් කියලා ඒ කියන්නේ ගොඩක් අවුල් වගේ නක් ඒ කියන්නේ අවුල් වගේ නම් හදන්න ඕන දේවල් කියලා මම එහෙම කියනවා එහෙනම් අනිවාර්යයෙන් මේවා ඒව හරියටම පිළිපදින්නේ උපදෙස් හරිනේ ඊළඟ කාරණාව තමයි අද මම හැමදාම පන්ති දින වැඩ පටන් ගන්නෙ ඔන්ලයින් තියෙන තාක්කල් ක්ලාස් එක පටන් ගන්න 9ට. 9ඉනම් පැය 3මාරක් කරනවා පැය 12මාරක් වැඩ කරනවා. මොකද මොකද පැය පොඩක් දැන් ඉතින් වැඩි වෙන්න ඕනේ දැන් ඉන්නේ නිසා නේ ඉන්න. හරිනේ ඒතකොට ඒ කාරණා ආයෙවත්.
ඊළඟ කාරණා තමයි ඕගලන්ගේ මේ මාසේ ට්‍රාන්ස් ෆීස් ගියනකොට සීට් එක ආසියන්න එපා වැඩක් නැහැ ටිප් එක ගිහින් ගන්න දෙයක් නැහැ ඔයගොල්ලෝ. තාම මේ මාසේ ටියුට් එක මේකම තමයි. ඒ හින්දා මුකුත් කරන්න යන්න එපා. ඕගලන් අර කලින් පාර දැම්ම වගේ එක්කෝ මට ගෙදරට ගෙනද කියලා කටින්. එහෙම නැත්නම් ඕම් බැංකුවට දාන්න නැත්නම් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරලා ස්ලිප් එක මට දෙන්න. හොඳ අනිවාර්යෙන් එකම කරන්න. ගෲප් 1 එකේ ළමයින්ට මේ ටියුට් එක දෙන්න තියෙනවා. හොඳේ මෙන්න මේක. ප්‍රත්‍යස්තතාව හොඳේ. ප්‍රත්‍යස්තතාව ටියුට් එක මේ තියෙනවා ඒක ගන්න ඕන ඔයගොල්ලෝ ගෲප් 1 එකේ ළමයි. ඒගොල්ලොන්ට මේ පොඩි පාඩමක් තියෙන සත්‍යිකේ පාඩමක්. ඒකින්ද මේ පාඩම කර ගන්න ඕන හින්දා ඔයගොල්ලෝ ගෲප් 1 එකක් ටික දෙන්න නම් එහෙමයි. ඒක හදා ගන්න පුළුවන් යාළුවෝ ඉන්නවා බෙදා ගන්න පුළුවන්. දැන් මට කේස් එකක් දෙන්න පුළුවන්. කේස් එකක් පුළුවන් නම් තව යාළුවෝ බෙදා ගන්න එහෙම දෙන්න බෙදා ගන්න එක හරිනේ. රයිට්. ගෲප් 2 එකේ ඇටල අවසන් ලබන මාසෙ ටියුට් එකක් හම්බෙනවා අගෝස්තු වලට. ඒක කාර්යක්ෂමතාවයේ බල සම්පූර්ණතාවයේ ඊට කලින් මේක ඉවර කර තියෙනවා. හරිනේ. රයිට්. මම මුලින්ම පටන් ගන්නවා ක්ලාස් එකේ දුන්න හෝම්වර්ක් එක පිළිවෙලට සාකච්ඡා කරන්න. ගණන් එකින් එක මම හදනවා. ප්‍රශ්න තිබොත් අහන්න පුළුවන්. හැමෝම බලා ගන්න මේ පාඩමේ මුල හරිය හරියට මල්ල ගන්න. නැත්නම් වැඩි අවුල් වෙන බොහෝ ඉඩකට වැඩි. බොහෝ දුරට අවුල් වීමේ සම්භාවිතාව වැඩි මේ පාඩම අවුල් ගියොත්. මුළු බෞද්ධ විද්‍යාව මොකද අහල්ලන්න බෑ කොහෙවත්. මොකද මෙහෙම කරන්නේ නැහැ මම හොයලා බලලා. එහෙම කරන්නේ නැහැ. නිකන් ඔහේ කරලා දානවා ඉතින් මොනවක් අපරලිය. එහෙනම් හොඳට තේරුම් ගන්න මේකේ බැලරුම්කම තේරුම් ගන්න මේක හරියට කරගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිනේ. දැන් මම කරනවා මුලින්ම ටියුට් එකේ මම ටියුට් මම පොඩි ෆොටෝ එකක් දැම්ම ගෲප් එකෙන් මම එකක් දැන් අද කරනවා. මම මුලින්ම හදනවා ගුරුත්වය යටතේ චරිතය කියන ගණන් සෙට් එකක් තියෙනවානේ. ඒක මම කියන්නේ 22 22 24 මම ඔන්න ගණන් තුනනේ දාන්න කිව්ව උගලට. ගුරුත්වය යට චරිතය පොඩ්ඩක් ටක් ගාලා කෙනෙක් ටියුට් එකේ දුන්න පිටු අංකෙත් එක හෝම්වර්ක් ටික මේ දාන්න පොඩ්ඩක් ටක් ගාලා එකක් මට මේ හෝම්වර්ක් ටික පොඩ්ඩක් ඉස්තර ගන්න ගන්න මට මතකද මම දුන්නා ගම්මෙතාව ගණන් සෙට් එකක් දුන්නා හදන්න කියලා. ගුරුත්වය යට චලිතය ගුරුත්වය යට චලිතය මම උඩින් ගන්න එක්කලු ගුරුත්වය යට චලිතය පිටු අංක දෙකේ මම මතකද 22 23 24 ඔය ගණන් තුනම දුන්නා වගේ මට මතකයක් තියෙනවා. පොඩ්ඩක් කල් කියන්න හදන්න සර්. ඔ පිටු අංක දෙකේ 22 ගණන් හැදුවා වගේ මතකයක් තියෙනවා. 23යි 24යි ද මන් දාගන්න කිව්වේ. ටක් ගාලා. අපේක්ෂා මොකද්ද කිව්වද හදන්න කියලා? ඉක්මන දාන්න. ගුරුත්වය යටතේ මුලින්ම තේරුම් ගන්න ගුරුත්වය. දැන් මම මේ චලිතය ගන්නවානේ. දැන් මගේ මේ චලිතය ගත්තොත් එහෙම මගේ මේ චලිතයේ ගුරුත්වය යටතේ චලිතයක් වෙනවාද නැද්ද? මාත් එක්ක කතා කරන්න පන්ති නම් මම මේ ප්‍රශ්න අහන ඕනේ අහන උත්තර පොඩ්ඩක් කියන්න පුළුවන් නම් චැට් කරන්න පුළුවන් කට්ටිය. පුළුවන් ආකාරයෙන් මට ප්‍රශ්නෙට උත්තර දාන්න. මම ගහන්නේ මේ මම දැන් කතා මේ ඇවිදින එක. මම දැන් මේ ඇවිදින එක තියෙනවානේ. මම මේ ඇවිදින එක ගත්තොත් එහෙම ඒක ගුරුත්වය යටතේ චලිතයක්ද නැද්ද කියලා මගේ ප්‍රශ්නේ. මොකද කියන්නේ? ඒක ගුරුත්වය යටතේ චලිතයක්ද නැද්ද? මොකද කියන්නේ? මම දැන් ඇවිදින එක. මම මේ ඇවිදින එක ගත වාහනයක් ගමන් කරද්දී බල්ලෙක් දුවන එක කුරුල්ලෙක් පියාඹන එක ඕවා ගත්තොත් ගුරුත්වය යටතේ චලිතයට අයිති වෙනවද නැද්ද? උත්තරේ වෙන්නේ නැහැ. මොකද හේතුව ගුරුත්වය යටතේ චලිතයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම නැහැ. ඒ ගුරුත්වය සීමේක. ගුරුත්වය යටතේ චලිතයක් නම් තේරුම් ගන්න මේක හොඳද? දැන් මම මේ ඇවිදින ගුරුත්වයට චලිතයක් නීමේක. ගුරුත්වය කියන්නේ ඕන වස්තුවක් පොළොව දෙසට ඇද ගැනීම බලයක් නේ. හරිද? දැන් වස්තුවක් දැන් අපි මෙහෙම ඉඳන් ගියා කියලා ඇවිදිනකොට පොළොව ඇතුළම හරන් අපි ඇතුළට යන්නේ නෑ නේද? බින්ගිය වගේ පොළොව මත වෙයි ඔහොම ඇවිදින ප්‍රශ්නයක් නැතුව. නමුත් වස්තුව කොහොම උඩ දැම්මොත් එම හොයන්නේ? ආයි පල්ලේ හරිනවනේ. ඒ පල්ලේ හරින්නේ ගුරුත්වය බලපෑම හින්දා. මතක තියාගන්න හොඳට වස්තුවක් සිරස්ව. සිරස් කියන්නේ මෙහෙම වෙන්න පුළුවන්. නැත්නම් ඔහොම මෙහෙම අර කෙලිම සිරස්වම විතර නෙමෙයි. දැන් මෙහෙම අපි සිකර ඔහොම සිකරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම යනවා තියෙන්නේ. ආ ඒවා
ඒ සියලුම දේවල් අතර ගුරුත්වයට කියලා දෙන්න. මොකද හේතුව මේ හැම එකක්ම දැන් උට්ට විසිකරපු වස්තුවක් ආයමසයක් කොහොමද කියලා මෙතෙන් දෙන්නවනේ. ආයේ ගිහිල්ලා එන්නත් මෙහෙම උටි විසිකරපු වස්තුව කොහොම එන්නේ කියලා ඒකට පොළොමට දෙනත් හේතුව ගුරුත්වයේ බලපෑම. ගුරුත්වයේ බලපෑමක් තියෙන නිසා තමයි ඒ වස්තු ආයම පාර පොළොමට්ටමට මෙන්නේ. ඒ කියන්නේ සිරස් චලිතයක් සිද්ධ වුණොත් තමයි ගුරුත්වයේ බලපෑම ඇති වෙන්නේ. නැත්තම් තිරස්ව චලිතයක් සිද්ධ කරගෙන ගුරුත්වයේ බලපෑමක් ඇති වෙන්නේ. ඒක හොඳින් තේරුම් ගන්න. විභව ශක්තිය වෙන සමේ විභව ශක්තිය පාඩමේදීම අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන. දැන් මේ වෙලාවේදී මට තියෙන ගුරුත්වයේ චලිතය නෙමෙයි. මේක සාමාන්‍ය නිකන් සරල රේඛා චලිතයක්. මේකෙදී ගුරුත්වයේ බලපෑමක් ඇති වෙන්නේ. ගුරුත්වයේ ක්‍රියාත්මක වෙනම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය බලතිය අපි ඇවිදින් කටයුතු කරනවා. වාහන ගමන් කරන එක ඔක්කොම ගුරුත්වයට දෙනව නෙමෙයි. නමුත් මේ වස්තුවක් ඉහළ විසිකරුකින් එහෙම උඩින්නම් පල්ලට ඇරියොත් එහෙම මෙහෙම විසිකරුත් එහෙම ඒ හැම චලිතයක්ම ගුරුත්වයේ යටතේ සිදුවනවා චලිත. හරිද? ඒක තේරුම් ගන්න මුලින්ම. දැන් ගුරුත්වයේ යටතේ වස්තුවක් චලිත වෙනකොට ඒක දින විශේෂ தත්ත්වයක්. යම් කිසි වස්තුවක් ගුරුත්වයේ යටතේ චලිත වෙනවා නම් එතන යම් කිසි විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි ඕනෑම වස්තුවක් ගුරුත්වයේ යටතේ චලිත වෙනකොට යාර ක්‍රියාත්මක වෙනවා ගුරුත්වික ත්වරණයක්. වස්තුවක් ගුරුත්වයටදී චලිත වෙනකොට යාර ක්‍රියාත්මක වෙනවා ගුරුත්වික ත්වරණයක්. සාමාන්‍යයෙන් ගුරුත්වික ත්වරණය ආගේ වෙන්නේ g සමානයි 9.81 ms ඍණ 2යි. ඕක දල වශයෙන් වටේනවා 10යි ms ඍණ 2කට. මේක ත්වරණයක්. ගුරුත්වයටදී ඕනෑම චලිතයකදී ත්වරණය ගන්න පුළුවන් 10යි ms ඍණ 2ක් කියලා. සාමාන්‍යයෙන් අපිට 9.81 ගන්නෙ නැහැ. ඒක තමයි හරිම ආගේ. නමුත් වටේල ගන්න 8ක් 10ක් කියලා. ගුරුත්වයටදී වස්තුවක් උඩහරි ගියත් පල්ලහරි ගියත් එයා ගුරුත්වික ත්වරණය a නැත්නම් a a සමානයි 10 ms ඍණ 2යි. සාමාන්‍යයෙන් 10 ms ඍණ 2 තනි අකුරකින් සංකේත කරනවා g කියලා ග්‍රැවිටි එක. ග්‍රැවිටි කියන්නේ ගුරුත්වයනේ. ගුරුත්වික ග්‍රැවිටි ග්‍රැවිටි කියන එක තමයි g කියන්නේ. g 10 ms ඍණ 2යි. ඒ කියන්නේ ගුරුත්වික ත්වරණය. ගුරුත්වික ත්වරණය 10 ms ඍණ 2ක් වෙන්නේ වස්තුවක් ගුරුත්වයටදී චලිත වුණොත් පමණයි. දැන් මෙහෙම යනකොට මට නෑ ගුරුත්වික ත්වරණය. ඒතකොට තියෙන වෙන වෙනස් තව 1 ms ඍණ 2ක්ම 2 ms ඍණ 2ක් වාහනයක් ගමන් කරනකොට බස් එකක් තා වාහනයක් ඉස්සරහදී ඒ දෙන්නේ සාමාන්‍ය ත්වරණයක්. නමුත් වස්තුවක් ගුරුත්වයටදී චලිත වෙනකොට යා ගුරුත්වික ත්වරණය 10 ms ඍණ 2ක් බලපත් වෙන. ඒ කියන්නේ වස්තුවක් පොළොව මට්ටමින් ඉහළට ගියොත් එහෙම සහ පොළොව ඉඳන් පල්ලයට පොළොව මට්ටමට ආවොත් එහෙම පොළොව දෙස ගමන් කරොත් යා ගුරුත්වික ත්වරණය විදිහට වෙනස් වෙනවා. ගුරුත්වික ත්වරණය ධන ඍණ විදිහට වෙනස් වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් මෙහි දන්නකො දැන් මේ පෑනවා විසිකරගෙන මේක හතරයක් නැහැ නේ. මේක ඇහැර පොළොට එන. ඒ හේතුව මෙහෙම විසිකරයන් පස්සේ මේක උහුට ගිහිල්ලා ආයෙ පල්ලහට එනවා. පල්ලහට එන්නේ හේතුව මෙයා උඩට යන මෙන්න මේ මොහොතේදී මෙයා පල්ලහට අදිනවා පොළොවෙන්. ඇද්දට උඩහට යන තව ශක්තිය තියෙනවා. මෙයා මෙතෙන් පත් වෙනවා. මේ මොහොතේදී මෙයා වදිනවා. ඇද්දට එන්න බෑ. ඒයි තව ශක්තිය තියෙන ප්‍රවේගිකින් විසිකරන්නේ. ඔහොම අපි විසිකරන දැන් අපි පොඩි කලවොන් දැන් අපි කියන්නේ කැච් අල්ලනවා කියලා. කැච් අල්ලනවා. කියලා විතර කොහේ සෙල්ලම් කරන එකල් දෙපැත්ත පිල්වෙදි දිල්ලා බෝලේ උඩට දානවා ගෙවන් පස්සේ කෙනෙක් ගිහලා අපි අල්ලන බෝලේ දැන් බෝලය අපි මේ පැත්තෙන් හයියෙන් විසිකරන වේගය අනුව තමයි උඩ යන ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගයේ විශාලත්වයේ අනුව තමයි උඩහට යන උස තීරණය වෙන්නේ. නිකන් ඉතින් ඔහෙ දැම්මොත් එම් පොඩ්ඩක් උට්ටි ගිහලා ඇසර පල්ලට යනවා. ගොඩාක් හයියෙන් ගහුවොත් එම ගොඩාක් උට්ටි ගිහලා ඇසර පල්ලට යනවා. ඒ උඩහට යන්නේ අර ප්‍රවේගයේ ශුන්‍ය වෙනකම්. අර ප්‍රවේගය කියන්නේ ඉතින් අපි දු මේ බෝලයක් 50 ms ඍණයක ප්‍රවේගිකකින් උඩ විසිකරනවා කියලා. 50 ms ඍණයක ආරම්භක ප්‍රවේගික විසිකරාට මෙතෙන් යනකොට මේ ප්‍රවේගෙම නැහැ. ඒ හේතුව. ඇයි මෙයාව අදින පොළවෙන්? පොළවෙන් අදින එකට විරුද්ධව මෙයා උඩ යන්නේ. ඒ හින්දා ගුරුත්වයට විරුද්ධව වැඩ ගමන් කරන ඉන්න මෙයාගේ ප්‍රවේගෙ මෙතනදී යම් තාක් ප්‍රමාණයක් අඩු වෙනවා. අපි හදනයක් කියලා. මෙතෙන් යනකොට ඒක තවත් අඩු වෙනවා. ඒ හේතුව. ඇයි පල්ලෙන් අදින පොළවෙන් දිගට? ඔහොම ගිහිල්ලා 20යි 10යි ඔන්නෝතේදී ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. ඒ කියන්නේ තවදුරටත් මෙයාට උඩහට යන්න ප්‍රවේගයක් ශක්තියක් නැහැ. ඇයි හේතුව? දැන් ප්‍රවේග බිඳුව. ඇයි ප්‍රවේග බිඳුවක් උනේ? 50 40 30 20 10 බිඳුවක් උනේ ඇයි? මෙයා පොළොව දෙස අදින නිසා. පොළොව දිහාට ඇදගෙන ඉන්නවා එක දිගට පොළොව. ඒ හින්දායි බෝලය එන්නේ න ප්‍රවේගය වැඩි වෙන්නේ. දැන් හිතන්නකෝ අපි බයිසිකලයක් අදිනකොට පිටිපස්සෙන් කෙනෙක් ආවා අදිනකොට මොකෝ වෙන්නේ? අපි ප්‍රවේගයකින් පාගන හින්දා වේගයකින් පාගන හින්දා බයිසිකල ඉස්සරහට නම් යන්නේ නැහැ. වේගය එන්නේ නඩු වෙනයි. පල්ලේට පස්ස අදින හින්දා. ඒක ගැත්තම එතන ඉන්නේ. අදින එක කම වලින් අදින්නේ නැහැ. ඒක ගුරුත්වයෙන් වෙන දෙයක්. බෝලේ උඩහට යනකොට ප්‍රවේගය අඩු වෙනවා. පොළොවේ තියෙන බලයෙන් අදින්න නිසා. ගුරුත්වාකර්ෂණ බලයෙන්. එතකොට මෙයාගේ ප්‍රවේගය එන්නේ නඩු නඩු උඩ යන්නේ නැහැ. ප්‍රවේගය වෙනසක් වෙනවා. ප්‍රවේගය අඩු වෙනවා. වස්තුවේ ප්‍රවේගය එන්නේ නැන කාලෙත් එක අඩු වෙනවා කියන්නේ මොකද්ද? තරණීය ඉඳ වැත්ත මන්දනියක් තියෙනවා. මම ඕවා නෝට් එකේ දුන්නා.
යම්කිසි වස්තුවක ප්‍රවේගය කාලය සමග එන්න එන්න අඩු වෙනවා නම් යාට තියෙන්නේ මොකද්ද? මන්දරයක් මේ 50 40 20 30 20 10 බිඳුව ප්‍රවේගය අඩු වෙනවානේ. ගුරුත්වය යටතේ මන්දරය වෙන හින්දා මේ වෙලාවේ තියෙන්නේ මෙයාගේ ත්වරණය සමානයි ඍණ 10යි ms ඍණ 2යි ඍණ 10යි පොළවෙන් යොදර බින්ද. හරි දැන් මෙතෙන්ට ගිහිල්ලා දැන් තවත් මෙයාට යන යන්න බෑ. ඇයි? ප්‍රවේග බිඳුවයි. තවත් මෙයාට උඩහට යන්න ශක්තියක් නැහැ. දැන් ප්‍රවේග බිඳුව කියලා ශුන්‍ය වෙලා. ඒ කියන්නේ මෙයාට යන්න බලන උඩරිම උසට මෙයා ගිහිල්ලා තියෙන්නේ. මට තියාගන්න අවසන් ප්‍රවේග බිඳුවක් වෙන්නේ යන්න බලන උඩරිම උසේදී. ඒක සාමාන්‍යයෙන් තරංගානුකූල ඕනමෙට තියෙන කාරණාවක්. යම් කිසි වස්තුවක අවසන් ප්‍රවේගය ගුරුත්වයට සිදුවනව චලිතයකදී අවසන් ප්‍රවේගය බිඳුවක් වෙන්නේ යාට යන්න බලන උඩරිම උසේදී. ඉතින් ඊහට තව යාට යන්න ශක්තියක් නැහැ, ප්‍රවේගයක් නැහැ, වේගයක් නැහැ. මෙදිදි කවර නිසල වෙනවා. එතෙන් පස්සෙ මොකද වෙන්නේ? අන්න මෙයා පටන් ගන්නවා පොළොව පැත්තට ඉන්නේ. ඇයිද පොළොව පැත්තට ඉන්නේ හේතුව? පොළොව පැත්තට ඉන්නේ හේතුව ඇයි පොළොවෙන් අදින ගමන තිබ්බේ? මෙයා උඩහට ගියේ පොළොවෙන් අදින බලයේ තියෙනකන් තියෙන නිසා තියෙනවා. නමුත් එන්නේන ප්‍රවේගය අඩු වෙලා මෙතනදි බිඳුවක් වෙන්නේ ඒ බලයෙන් ඇදගෙන දිගටම ඉන්න නිසා. දැන් ප්‍රවේගය බිඳුවයි. දැන් මෙයාට මෙහෙම නැවතිලා තියෙන්නේ නැහනේ. පොළොව පැත්තට නෑ හේතුව. දැන් මෙයාට ප්‍රයත්න වෙනවා අර ගුරුත්වාකර්ෂණ බලයේ දිශාවට චලිතය. පොළවෙන් අදින්නේ පල්ලෙහාට, මෙයා එන්නේ දැන් පල්ලෙහාට. දැන් මොකෝ වෙන්නේ? මේක නිකන් ඇවිල්ලා බයිසිකලයක් පායි පැදගෙන ඉන්න යාළුවෙක්ට පිටිපස්සෙන් ගිහලා පයින් පාරක් ගහුවකට. මොකෝ වෙන්නේ? ඌ ගමන් කරන පැත්තට හිරනවා වගේ ඉන්නේ අවශ්‍ය රෑරා. ඒවා ඇයි ගමන් කරන පැත්තටම බලය දුන්නේ ඉඳලා. දැන් මේක ඇන්නේ මෙහෙට. දැන් මෙයා එන්නේ මෙහෙට ගුරුත්වයෙන් පල්ලෙහාට. මොකෝ වෙන්නේ? දැන් එන්න එන්න මේ ප්‍රවේගී බෝලී ප්‍රවේගී මොකෝ වෙන්නේ? එන්නේ වැඩි වෙනවා. බෝලී ප්‍රවේගී එන්න 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 වැඩි වෙනවා. බිඳුව 10 20 30 40 අන්න පොළොව මට්ටමට ආවොත් ප්‍රවේගය අර ආරම්භක ප්‍රවේගයටම එනවා. කියන්නේ 50 ms විදිහට ප්‍රවේගින් පොළොව අදින බෝලේ වින්න. ඒකනේ උඩේ ඉඳන් එන බෝලයක් අල්ලද්දී අතට දිදෙන්නේ. ඇයි හේතුව? අතට දිදෙන්නේ හේතුව උඩේ ඉඳන් පල්ලට එන්නේ ගුරුත්වයේ දිශා ගුරුත්වයේ පැත්තට එන්නේ. ගුරුත්වයේ පැත්තට එන හිඳා එයාට තියෙන්නේ ගුරුත්වයේ පැත්තට එනකොට තියෙන්නේ ඒ සමානයි 10 ms ඍණ දෙක තරණයක්. දැන් ප්‍රවේගය ඉන්නේ වැඩි වෙනවා. තොරණක් තියෙන පොළොව දෙසරේ නින්ද මේ ප්‍රවේගයේ මොහොතින් මොහොත වැඩිලා පොළොව මට්ටමේදී සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා මෙයාට. යම් කිසි වස්තුවක් ප්‍රක්ෂේපණ කරන විසිකරපු මට්ටමටම නම් අයමක් පාරක් එන්නේ මේ ප්‍රවේගය අවශ්‍ය මෙතන ප්‍රවේගය සමානයි. ඒ කියන්නේ මෙතනින් 50 කින්න විසිකරේ ඔහොම මුට්ටේ කියලා අයමතර එතෙන් තෙන ප්‍රවේගය 50යි. අපි දුමු මේ බෝලේ ඔහොම ගිහිල්ලා කණ්ඩියක් උඩට ගලමු. කණ්ඩියක් උඩට අන්න කණ්ඩයක් උඩ වැටුත් එහෙම කෝ වෙන්නේ? මට කියන්නේ මෙතනදී ප්‍රවේගය 50ක් වේද 50කට අඩු වේද? මේ දැන් තියෙන කණ්ඩියක්. මෙතන කණ්ඩියක් තියෙන්නේ. මේ දැන් බෝලෙම ගිහිල්ලා මේ කණ්ඩිය ගාවට එන්නේ. දැන් මෙතනදී ප්‍රවේගය 50ක් වේද 50කට අඩු වේද? වැඩි වේද? ඔව් කියන්නේ. මොකද කියන්නේ? 50ට වඩා අඩු වේද කියලා අනිවාර්යෙන් පිළිගන්නමයි කියනවා නේද? අසෙන් බවන්ත මොකද කියන්නේ? රවිදු දැන් ප්‍රවේගය තිබ්බට වඩා අඩු වේද වැඩි වේද? මෙතනදී මොකද කියන්නේ? අෂේ ඔව් තව ප්‍රශ්නයක් නේද? මෙතනදී ප්‍රවේගය 50ට වඩා අඩුයි. වැඩි වෙන්නේ අඩු වෙනවා. ඇයි ඉතින් මෙතනින් 50න් ගිහින් විදි කරනවා? මෙතනදී බිඳුවයි ප්‍රවේගය උඩරිම උසේදී ඒ පාර ආයමසල පොළොව පැත්තට එන ප්‍රවේගය වැඩි වෙනවා. හැබැයි වැඩි වුණාට පොළොව මට්ටමට එන්න නම් වෙන්නේ නැහැ. ඊට කලින් මෙයා නවතිනවා. කණ්ඩිය වදිනවා. ඊට කලින් කණ්ඩිය වදින හින්දා ප්‍රවේගය බිඳුවක් වෙනවා. මේ ප්‍රවේගය ඊට 50ට අඩුයි. හැබැයි කණ්ඩියක් නැතුව මෙයා පොළොව මට්ටමට ආවොත් එහෙම ප්‍රවේගය 50ක් වෙනවා. ඔන්නමයි වෙන්නේ. ඕක තමයි ගුරුත්වයට චලිතයක සිද්ධ වෙන සරලම ක්‍රියාවලිය. ඔච්චර අවුලින් ඉන්න දෙයක් නෑ ඔකේ. ඕක තමයි තියෙන්නේ. ගුරුත්වයට චලිතයක තියෙන විශේෂ කාරණා තමයි පොළොවෙන් ඉවතට නම් යන්නේ එයාගේ ත්වරණය ඍණ 10යි. පොළොව පැත්තට නම් යන්නේ එයාගේ ත්වරණය ධන 10යි. එච්චර වෙන මොකුත් විශේෂයෙන් අමුතුවෙන් අපිට කතා කරන්න දෙයක් නෑ ඔකේ. එන්නේ තමයි උරුඩ ගන්න ඕන. පොළොව දෙසට නම් ගුරුත්වයේ ත්වරණයක් 10 ms 2යි. පොළොවෙන් ඉවතට නම් ගුරුත්වයේ මන්දනයක්. ඍණ 10 ms ඍණ දෙකක් කියලා තේරු මත තියාගන්න ඕනේ ඉතින්. වෙන මොකුත් නැහැ. අනිත් කාරණා තමයි හොඳින් මත තියාගන්න ගුරුත්වීය ත්වරණය 10 ms
යටති සිදුවන්නා වූ චරිත වලට පමණයි නිකම් මේ සරල ගීතල් වල ගන්න බෑ හොඳේ ඒකේ තොරණ වෙනස් ඒකේ තොරණ ඒවා තොරණ වෙනස් වෙනවා ගුරුත්වය යටති සිදුවන්නා වූ චරිතයකදී පමණයි ඒ සමානයි 10 ms සිදුවයක් ගේම වෙන කිසිම දෙයක් ඉන්නේ හරිද රයිට් දැන් මහල්ලා ගන්න දැන් ගණන් කියන්නේ පොළොව මත සිට 20 ms වෙනකල් ප්‍රවේගින් විසි කරනවා අස්තුව ආ දැන් පොළොව මතම වෙන්න පොළොව මට්ටම ඉඳන් මෙයා උඩහට විසි කරන්නේ 20 ms ඍණයක ප්‍රවේගයකින් මෙයා උඩහට විසි කරන්නේ 20 ms ඍණයක ප්‍රවේගයකින් උටි විසි කරන්නේ මෙයා උඩහට 20 ms ඍණයක ප්‍රවේගයකින් විසි කරලා අපෙන් ගාණ යන්නේ ඉහළ නගින උපරිම උස කීයද දැන් මට කියන්න මෙයා දැන් කියන්නේ පොළොවෙන් ඉවතරනේ පොළොව මට්ටමින් ඉවතර යන්නේ මෙයා පොළොව මට්ටමින් ඉවතර යනකොට මෙයාට තියෙන්නේ ගුරුත්වජ ත්වරණයක්ද ගුරුත්වජ මන්දනයක්ද පොළොව මට්ටමින් මට කියන අශයෙන් පොළොව මට්ටමින් ඉවතර නම් යන්නේ මෙයාට තියෙන්නේ ගුරුත්වජ ත්වරණයක්ද ගුරුත්වජ මන්දනයක්ද මොකද කියන්නේ මෙයාට තියෙන්නේ ගුරුත්වජ ත්වරණයක්ද ගුරුත්වජ මන්දනයක්ද මෙයා දැන් පොළොව මට්ටමින් ඉවතර හොඳින් පොළොවෙන් ඉවතර යන්නේ පොළොවෙන් ඉවතර යනකොට මෙයාට තියෙන්නේ ගුරුත්වජ ත්වරණයක්ද ගුරුත්වජ මන්දනයක්ද මොකද කියන්නේ අශයෙන් අශයෙන් කියන්නේ හැමෝම කියන දුක් හැමෝම පොළොව මට්ටමින් ඉවතර නම් මොකක්ද තියෙන්නේ අකේ මම මේ නම් කියන කෙනා අනිවාර්යයෙන්ම මට කියන්න උත්තරේ හොද මන්දරයක් මන්දරයක් තියෙන්නේ මම වනාගෙන කොහොමද ඒක තේරුම් ගන්නෙ හරිද මන්දරයක් මන්දනයක් කියලා කියන්නේ කාර්යයත් එක ප්‍රවේගය අඩු වෙනවා නම් දැන් ඔයා බයික් එකක් පදන් ගිහිල්ලා බ්‍රේක් ගහද්දි බයික් එකේ වේගය දෙන අඩු වෙනවානේ ඒකට මන්දනයක් කියන එක මන්දයි කියලා කියන්නේ අපි කියන වැඩ මහ මන්දේ කියලා කියන්නේ මන්දේ කියන්නේ මොකක්ද මන්දික්ට ඒ පිපි කියන්නේ තම කෝලේ මහ මන්දේ කියලා ඒ මන්දේ කියලා කියන්නේ නිකන් උගේ වැඩ මහා නිකන් මහා එපා නිකන් කිසිම නෑ කිසිම වගේ විභාගයක් නෑ හරි හැම විහිද නිකන් ඇතිල්ලිය තිල්ලි හැමන යන්නේ වැඩ කරන්නේ මන්දේ කියලා කියන්නේ අන්නේ මන්දරැල්ලක් කියලා කියන්නේ ඒ වැරැල්ලකට බයිසිකල පාව බ්‍රේක් එකවත් බ්‍රේක් ගමස් මොකෝන්නේ ප්‍රවේගය මොති මොත අඩු වෙනවා වේගය දෙන අඩු වෙනවා ඒ කියන්නේ ඇත්තටම මන්දරයක් වස්තුවක ප්‍රවේගය එන්නේ අඩු වෙනවා නම් කියන්නේ මන්දරයක් වස්තුවක ප්‍රවේගය එන්නේ වැඩි වෙනවා නම් කියන්නේ තරණයක් දැන් හොදාකාරව තේරුණා පොළොව මට්ටමින් උඩව වස්තුව විසිරුත් තියම තරණයක් තියෙන දැන් ඇයි හේතුව යකෝ තරණයක් තිබොත් දිනම රොකට් එවන්න ඕනේ දුක් විඳගෙන නිකන් පොඩ්ඩක් කොහොම දුන්නේ මොකෝන්නේ රොකට් එකේ හැදටම වස්තුව පොළොව මට්ටමින් ඉවතර නම් යන්නේ මන්දරයක් තියෙන ඇයි මෙයා ගුරුත්වයෙන් පොළොව අදිනවා අදින එකට විරුද්ධව යන්න ගන්නෙ ඒ කියන්නේ මෙයාගේ ප්‍රවේගයේ මොහොතින් මොහොත මොකද වෙන්නේ අඩු වෙනවා අඩු වෙනවා ප්‍රවේගයේ මොහොතින් මොහොත අඩු වෙනවා නම් යන්නේ මන්දරයක් එහෙනම් මෙයා පොළොව වස්තුවක් පොළොව මට්ටමින් ඉවතර නම් යන්නේ මොකද්ද මන්දරයක් එහෙනම් මෙයාගේ ගුරුත්වජ මන්දරය මෙයාගේ ගුරුත්වජ මන්දරය ගුරුත්වජ මන්දරය කීයද ඒ සමානයි ඍණ 10 ms ඍණ 2 දැන් මේ මොකක්ද මේ තියෙන්නේ මේ තියෙන වස්තුවේ ආරම්භක ප්‍රවේගය දැන් සමහරක්ම මෙන්න මෙතන සමහරක්ම කියනවා ආරම්භක ප්‍රවේග බිඳුව කියලා ළමයෝ ආරම්භක ප්‍රවේග බිඳුව කොහොමද කියලා උත්යන්නේ නැහැ ඇයි ආරම්භයේ ප්‍රවේග බිඳුව අපේ වස්තුව කොහොමද උත්යන්නේ වස්තුවක් උඩහට යන්න නම් අනිවාර්යයෙන්ම ආරම්භයේ ප්‍රවේගයක් තියෙනවා ප්‍රක්ෂේපණය කරන්න ඕන ප්‍රක්ෂේපිත ප්‍රවේගයක් තියෙනවා එහෙනම් මේ දින ආරම්භ ප්‍රවේගය u = 20 ms වෙන එක ඊළඟට අපෙන් අහන්නේ උපරිම උසට යන්න ගතවන්නා වූ කාලය අපෙන් අහන්නේ ඕ උප නැ උපරිම උස අහන්නේ උපරිම උස අනේ මං කිව්වා උපරිම උස කොහොමද අපි තීරණය කරගන්නේ උපරිම උසේදී මොකද වෙන්නේ 20 10 හොම ගිහිල්ලා උපරිම උසේදී ප්‍රවේග බිඳුවක් එනවා යන්න බුණා උපරිම උසට ගියන් පස්සේ ප්‍රවේගයක් නැහැ තවත් බිඳුවයි එන්නේ කියන එක එහෙනම් උපරිම උසේදී ප්‍රවේගය ඒ කියන අවසන් ප්‍රවේගය බිඳුවයි එන්නේ කියන එක දැන් බලائیں කොහොමද මෙතන v ගත්තේ ඉතින් දැන් මේ කතා කරනවා මේ සීමාව තුලදී ආරම්භක වෙන ආරම්භ වෙන මෙතන ඉන්නේ මේ වස්තුව ගිහිල්ලා මේ කතා කරන ධානේදී අපෙන් ගන්න අවසන් ප්‍රවේගයක් ගන්න අවසන් ප්‍රවේගය මේ උපරිමෝසේදී උපරිම උස අහන්නේ කීයද කියලා ඉතින් උපරිම උස කියනකොට මතක් වෙන්න ඕන අවසන් ප්‍රවේග බිඳුවක් කියන එකයි මේ බිඳුවයි අපෙන් අහන්නේ කොච්චර දුර යනවාද කියලා උපරිම උසහනේ කීයද කියලා දැන් මෙන්න තියෙන සමීකරණ ටික දැන් දානවා මේක සම්බන්ධ සමීකරණ v =
U වර්ග තමයි දෙකයි. S මෙන්න හැමෝගලි වැරද්ද. මම ඊට කපු ළමයිගේ වැරද්ද. මේක ලියලා උත්තරය අරන නමුත් වැරද්දක් තියෙනවා. මේක දාන්නේ කාටද කොහෙද දාන්නේ කියලා ලියලා නැහැ. දැන් මේ වෙලාවේ වස්තුවේ උඩහටනේ. එහෙනම් දාන්නේ මේක උඩහට. කාටද දාන්නේ? ආසිරද දාන්නේ? වස්තුවට දාන්නේ. දාන්නේ කාටද කියලා ලියන්න ඕන. සමහර කම දැන් මේ කාටද කියලා කරන්නේ. දැන් මේක නම් කමක් නැහැ. තියෙන්නේ එක වස්තුවයි. සමහර කම වස්තු දෙක තුන තියෙනවා දිනවා. දැන් වස්තුන් දෙක තුනක් තිබ්බොත් එහෙම හිතා ගන්න කාටද දැම්මේ කියලා. ඇයි? සමහර කම තියෙනවා කප්පේ පාද තියලා වස්තු මෙහි කිලෝග්‍රෑම් දෙක අරේ කිලෝග්‍රෑම් පහයි කියලා. දැන් ඔයගොල්ලෝ ලියු නොලියුවොත් එම කාටද දාන්නේ කියලා වැඩි වැරදිනවා ගන්න. මොකද මේ විභාග ශාලාවේ ඉන්න මිනිස්සුන් පිස්සුවක් නෑ. ඔයගොල්ලෝ මේක බලලා නෑ. මෙයා දාන්නේ කාටද දන්නේ නෑ. ඉලක්කම් ටික නෝ කරපර පිස්සු නෑ මිනිස්සුන් කරප කරලා තෝරන උත්තර. ඉතින් අනිවාර්යයෙන්ම දාන්න ඕන දිශා පවු කොහෙද දාන්නේ කියලා. ලකුණු කැපෙනවා. කපනවා නෙමෙයි බලන්නේ නැද්ද? කේන්ති කියොත් එහෙම. බිංදු වල බිංදුවයි. U ගේ වර්ග 20 වර්ගයේ. ධන 2යි. A කියන්නේ 10යි. S තමයි මොන කියන්නේ? 20 වර්ගයේ 400යි. දෙවරක් 20 10 20යි S. දැන් මේක මෙහෙට ගේන්න. 20යි S සමානයි 400යි. දැන් මොකද මේ කැපෙනවා. S සමානයි මීටර් 20ක් කියලා බලමු. මොකද මේ ලැබෙන්නේ? මෙයාට යන්න පුළුවන් උපරි උස. මීටර් 20ක් ගියන් පස්සේ මොකද වෙන්නේ? මේ බෝලේට ප්‍රවේග කරන බිඳුවක් වෙනවා. අන්න මීටර් 20ක් ගියන් පස්සේ බෝලේ ප්‍රවේග බිඳුවයි මෙතනින් පස්සේ මොකද වෙන්නේ? මෙතනින් පස්සේ මෙයාට තවත් ඉහළට යන්න ශක්තියක් නැහැ. මෙයා පොළොව පැත්තට එන්න පටන් ගන්නවා. පොළොව පැත්තට එන්න ගමන් දිශාව වෙනස් කරනවා. අපෙන් අහනවා ඊළඟ උපරිම උසට යන ගතන කාලය කිදී කියලා. අන්න උපරිම උසට යන්න ගතන කාලය. මෙතන ඉඳන් මෙතන ගතන කාලය T කාලය හන්නේ. A3 A සමානයි 10 ms 2යි. U සමානයි 20 ms 1යි. B සමානයි 2 ms 1යි. අපෙන් අහන්නේ T කිදී කියලා. දැන් V සමානයි U ධන AT ඉහළට වස්තුවට. V බිඳුවයි U කියන්නේ 20යි වෙන 10යි T. මේකම මෙහෙට ගෙන්න. 10යි T සමානයි 20යි T සමානයි තප්පර 2. අන්න. උඩරිම උසට යන්න ගතවන කාලය තප්පර 2. තප්පර 2කදී මෙයා යන්න බලමු උඩරිම උසට යනවා. එහෙනම් උත්තරේ T සමානයි 2යි ms 2යි තප්පර තප්පර 2. ඔන්න ගන්න. දැන් මම ප්‍රශ්නයක් මම අහනවා ඔයගොල්ලෝගේ. දැන් මෙයාන පොළොව මෙතන ඉඳන් හැමෝම උත්තර දෙන්න මෙතන ඉඳන් මෙතෙන් යන තප්පර දෙකක් ගියා නම් මේ වස්තුවට උඩරිම උසට යන තප්පර දෙකක් ගියා නම් මෙතන ඉඳන් මෙයාන පොළොව මට්ටමට එන්න තප්පර කීයක් හේදී? එතන ඉඳන් පොළොව මට්ටමට එන්න මෙතන යන තප්පර දෙකක් ගියා නම් උඩරිම උසේ ඉඳන් පොළොව මට්ටමට එන තප්පර කීයක් හේදී? උඩරිම උසේ ඉඳන් පොළොව මට්ටමට එන තප්පර කීයක් හේදී? මොකද කියන්නේ? ඔව් මොකද කියන්නේ? හැමෝම කියා කේද? පොළොව මට්ටමට එන්නම ආයිසල තප්පර කියා කියලා යාට. මෙයාට පොළොව මට්ටමට එන්න තප්පර දෙකමයි යන්නේ. ඇයි හේතුව? බලන්න මේ අපි ඕන නම්කෝ චැලන් සමීකරණයක් මෙහෙට දැන් මම දානවා මෙතන ඉඳන් මෙතෙන් තියෙන චලිතය මෙහි ඉඳන් මෙහෙට හොදි මෙතන ඉඳන් මෙහෙට දැන් මෙතන ඉඳන් මෙහෙට ගන්නකොට චලිතය අපි ගන්න පටන් ගන්නෙ මෙහි ඉඳන් මෙහෙටනේ එහෙනම් දැන් ආරම්භක ප්‍රති බිඳුවයි U සමානයි බිඳුවයි ms ඍණ එක දැන් එන්නේ පොළොව පැත්ත නම් එන්නේ A සමානයි ගුරුතු ත්වරණය 10 ms ඍණ 2යි මෙයාගේ ගමන් කරන නෝසු කීයද මීටර 20යි T ඕන මන්න දන් v = u / at v = u / at පල්ලෙහාට v ඇවිල්ලා v = u / at s = ut / at වර්ග s = ut / at වර්ග s = ut / at වර්ග s කියන්නේ මීටර 20යි u බිඳුවයිනේ u බිඳුවක් නම් ඉතින් බිඳුවතාවක් දී බිඳුවයි කියලා වැඩක් වෙන්නේ නැහැ භාගයයි a කියන්නේ 10යි t වර්ග උත්තර වෙනවා 5යි 20 විදිහින් භාගෙන 4යි. 4යි t වර්ග කියනවා. උත්තර වෙනවා 4යි t වර්ග. 4 සමානයි t වර්ග. උත්තර දෙකක් තියෙනවා. 4 ධන හෝරින සමානයි t වලට. එක්කෝ ධන තප්පර දෙක සමානයි t වලට නැත්නම් ඍණ තප්පර දෙක සමානයි t වලට. කවදාකවත් කාලේ ඉන්න වෙන්නේ බෑනේ. එහෙනම් උත්තර කිද? ධන 2යි තප්පර. ඒත් මොකද ඉන්නේ? අර උත්තර මේ නෙමෙයි. තප්පර ධන 2යි. ඉතින් මේකම තමයි මේ ඉන්නේ.
ප්‍රක්ෂේපණය කරලා ඒකට වන්නා වූ කාලයයි එතන ඉඳන් ආයම පාර පොළොව මට්ටමටම එන්න ගතන කාලය සමානයි. ඒ කියන්නේ මෙහෙට ගිහිල්ලා ආයෙ මෙහාට එන්න ගතන කාලය සමානයි. තත්පර දෙකමයි ආයෙත් පොළොව මට්ටම ඉන්න ගත වෙන්නේ. ඒතොර ඒක අපිට මේ ගානක් හදන්න ඕනේ නැහැ ඒකට. ඒක නිකන් සරල නිකන් තේ සරල සිද්ධාන්තයක් එක තියෙන්නේ. යම් කිසි වස්තුවක් ප්‍රක්ෂේපණය කළා ගිය මෙතන මෙතන ගියපුසයි දැනගතේ කාලේ ඒ ටිකම ආයෙත් ආපස්සට එන්න ගතන කාලය සමානයි. තත්පර දෙකයි එහෙමයි. ප්‍රාසතිය නම් අහන්න ආන තුමින් ඉන්නේ බා හොඳේ ඒ වාර මොනවා කබෙල්ල යාල හරිද right මම කරා අදා ගන්න හරන කියන්න right දැන් මම ආවා ඊළඟ ගන්න මේ 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 කොරෝනා ප්‍රශ්නේ නිසා වැඩිපුරම හානි නිසිද කියලා බලන්න ඕනේ කොරෝනා ප්‍රශ්නේ නිසා වැඩිපුරම හානි සිද්ධ නිසිද කියලා මම හිතන්නේ මොකක්ද දන්නවද 22 කියලා ළමයින්ට හරියාකාරව සිලබස් එක සම්බන්ධව අවබෝධයක් ගන්නම් බින්නේ. ගමිතටි කතර ඔක්කොම කලි මේකද ලින්නවා. මම ගමිත සර හරිද? 22 කියලා ළමයින්ට තමයි මේකේ සෑහෙන අඩුපාඩු සිද්ධ වෙන්නේ. මොකද දන්නවද? 22 කියලා ළමයින්ට මේ පාඩම් එහෙම 22 කියලා ළමයින්ට මේ පාඩම් එහෙම මම දන්නේ සාමාන්‍ය ක්ලාස් එකේදී කරපු විදිය මම හොඳට දැකලා තියෙනවා අනිත් ක්ලාස් වලදී. අනිත් පමගේ 22 කියලා ළමයින් පන්තිය අපම් ආව ආන කාලේ විදි දෙක ළමයින්ට බුදුන්ගේම සරණයි. ආයෙ ඉතින් ගන්න දෙයක් නැහැ. දැන් මේක නම් මෙහෙම හරි කරනවා. ගහ බැන බැන කොයින් වෙන හරහ කරනවා. හරිද? විදි දෙක ළමයින් ඉතින් අර ආවුඩි ඉතින් කොහමද ඉතින් අර හොයලා බලලා කරන හින්දා මට නම් ඔක්කොම මතකයි. දැන් මට පොඩක් මූණ විතර අමතකලා තියෙනවා. මම තාටි කාලේ අහනවා මට කට්ටිය හොකයක් වань ඉතින් මට මූණ මතක නැති හින්දා. මේ දැන් මට හැමෝගෙම කියන්න බඩේ ඔක්කොම මතකයි. දැන් කොල්ලොත් ආ පොඩ්ඩයි කියව දැන් මට තාම ඔලුවට ගිහිල්ලා ඉති කට්ටිය. ඒගොල්ලන් දැන් මම ඔක්කොම මතකයි. නම් එක මම දැන් මතකයි. හරිද? මේ කියන්නේ මගේ ග්‍රහණි ඉන්නවා කියන එක. හරිද? ඒක ඇයි ලීසි වෙන්නේ? ඉතින් ග්‍රහණිට අහුනවා කියන්නේ මම හොයලා බලන පස්සේ මනනවා. හරිද? බැරි වුණොත් ඉතින් පන්දිම් හරි ආවිනේ. කොහොමයි හොයනවා? එතකොට ඉතින් ඔය හේවිල්ල ඔය කියන හොයලා බලන්න බැරි නේද? ඔය මේ කොහොමත්ම කියන්නේ නැණි. එතකොට ඉතින් ඒවයි නන්නත් අරලා යනවා. මොකද 22 මොකද මෙතෙන්ට එන්නේ නැණි මේ මේ හරියටම වැඩ කරලම එනවා. ගොඩක් ඉන්නේ වැඩ කරන්නේ නැති වැඩ කරන්නේ නැති නියම පොඩ්ඩක් හරි නිදා සම්විතේ සෙල්ලම් කරන් දුන්නේ වගේ එක්ක එන්නේ. ලොවුන්ට නිදිමග වෙන්නේ මන් නොලැබුණොත් එහෙම ආයෙකින් ගන්නව දැක්ක තිල යනවා හරි ඒ හින්දා අර 22 කියලා මම තමයි සරටම මේක බලපාන්නේ 22 සෙට් එකට 22 කියුණා දැන් තව මාස දෙක තුන ඉවරනේ උන්ට ඒක නම් ඉවරයි එතකොට 22 තමයි පොඩක් අහු වෙන වැඩේට හරි ඉරහ ගානේ අන්තිම ගාන 20 ms 80 ms ස්ප්‍රින් එක ප්‍රවේගින් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරනවා මෙහෙම දින වස්තුවක් මේක සිරස්ව ඉහළට 80 ms ස්ප්‍රින් එක ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා හරිද 80 ms ස්ප්‍රින් එක ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන වස්තුවක වස්තුවක් ආයම පාරක් පොළොවට වෙන්න ගමන් නම් කාලය යන්නේ මම ඕකට අවශ්‍ය දත්තයක් අයින් ගන්න කිව්වා මොකද්ද ඒ තමයි මේ 80 ms ස්ප්‍රින් එක ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන වස්තුව ආයමත් පාරක් දැන් මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට මෙයා එනවනේ උපරිම උසට යන්න බලමු උපරිම උස දක්වාම යනවානේ උපරිම උසේදී අවසන් ප්‍රවේගයේ බිංදුවයි ms ස්ප්‍රින් එකයිනේ
මෙතන ඉඳන් මෙතෙන්ට යන ගතවන්නා වූ කාලය වගේ දෙගුණයක් තමයි ආයම පාරක් මෙතෙන්ට ගතවන්න කරලා. කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තප්පර දෙකයි නම් මෙතන ඉඳන් ආය පොළොව මට මැදින් තප්පර දෙකමයි යන්නේ. ඒ හින්දා මෙතන ඉඳන් මෙතෙන්ට කාලය වලදී දිගින් ගුණ කරන ප්‍රමාණවත් සම්පූර්ණ කාලය ලැබෙනවා. දැන් ඒක මම කලින් අවස්ථාවේදී ගන්නේ මම ඔයගොල්ලෝ කරලා පෙන්නුවා. එහෙනම් දැන් අපි මෙතන කරන්නේ මෙත මේ වස්තුවල මෙතන ඉඳන් මෙතෙන්ට යන ගතවන්නා වූ කාලය හොයාගමු. එයා ආයම පාරක් පොළොව මට්ටම ඉන්නේ හින්දා ඒ කාලය වගේම කාලයක් යනවා මෙතන මෙතෙන්ට තින්ද. ඒ කියන්නේ මේ කාලය හොල දිගින් ගුණ කරන වැඩි කොට. එහෙනම් හොයාගමු මෙතන මෙතන ගතවන්නා වූ කාලය. දන්න දත ලියාගමු. මෙන්න ආරම්භක වේගය u සමානයි 80y ms ඍණ 1යි. v සමානයි 0y ms ඍණ 1යි. ඇයි මේ බිඳුවක් කියලා ගත්තේ මෙතන? බිඳුවක් කියලා ගන්න. දැන් ඕගොල්ලෝ ගණි හැම ඒ පාර දැන් මේක දුන්නේ හැම ගානකටම. හැම හැම ගානකටම ගණි v බිඳුවක් කියලා. එහෙම ගන්න නැහැ ගොන්රලා වගේ. v බිඳුවක් කියලා ගන්න හේතුවක් තියෙනවා. v බිඳුවක් කියලා ගන්න හේතුව තමයි වස්තුව උඩ විසිකරෙන් පස්සේ මේ වස්තුව හඳට යන්නේ නැහැ නේ. එක්තරා අවස්ථාවකදී නවතිනවා. නවතින්නේ එයාට ගැබ් වෙච්ච ශක්තිය එක්තරා අවස්ථාවකදී නැති වෙලා යන ඉඳගෙන ප්‍රවේගයේදී බිඳුව. එතනින් පස්සේ ආයම් පරමේ පලරනවා. ඒකයි එතන තියෙන තර්කානුකූල ක්‍රියාවලිය. මිසක් හැම ගානම v බිඳුව කියලා ගන්නේ පාර. එහෙම ගන්න නැහැ හොඳේ. යන්න බුලම් උඩරිම උසට ගියන් පස්සේ v බිඳුව. එතනින් හරිය තව පොඩ්ඩක්වත් එහෙට යන්න බැ දශමයක්වත් යන්න බැ. මොකද ප්‍රවේග බිඳුවකින් ඉඳ අවසන් ප්‍රවේග බිඳුව. එතන මේ මම මෙයා මේ කියන්නේ මම මෙවම දැක බව ළමයිගේ දැකපු ප්‍රශ්න මම මේ ඔයගොල්ලෝ මේ කියලා කතාකච්ඡා කරන්නේ. හින්දා ඒවා කරන්න එපා හොඳේ. ඒ සමානයි කීද? දැන් මෙයාගේ ගුරුත්වයට දෙනි. ඒකෙත් ගුරුත්වයට විරුද්ධ වෙන යන්නේ නම් ගුරුත්වයේ මන්දලයක්. ඍණ 10යි ms ඍණ 2යි. ඊළඟට කාලය තමයි හොන්න අපි. දැන් ඉතින් ඕක ලියාගත්තා පස්සේ පැහැදිලිව පේනවනේ. v u at සම්බන්ධක සමීකරණ. v සමානයි u / at. දාන්නේ උඩහට වස්තුවට v කියන්නේ බිඳුවයි ms ඍණ 1යි u කියන්නේ 8යි 80යි ධන භාගය a කියන්නේ 10යි t කියන්නේ තප්පර 8යි තා t කියන්නේ 8යි මේ t කියන්නේ t මේක මෙහෙට ගන්නකෝ 10යි t = 80යි මේ බිඳුව බිඳුව කියනවා t = 8යි තප්පර මොකද මේ ආවේ මේ ආවේ මේක මෙතනද මෙතනද ගතවන්නව කාය තප්පර 8යි ඉතින් ඕක ආයම 50ක් මේ පැත්තට එනකොට ඒ පොළොව මට්ටමේ ඉඳලා සාමාන්‍යයෙන් මේ බලය ගණන් වල පොඩක් අමාරු හරියදී මේ ගම්මිතා මුල හරිය තමයි අන්තිම හරියට ලස් ගාන පාඩම ආසි දෙනවා රූප අඳින දින බලලා හුකාණේ එවගේ නින්ද හරිද හරි අපි අද 5යි 6යි හදමු 5යි 6යි කියලා ගම්මිතාව ගණන් ටික ඉවරයක්ම කළා අපි අද නම් ටිකක් විශේෂ කතන්දරයක් කතා කරන්න හරිද මම බලා ගන්න වැඩි මම හදන දැන් 4 වෙනි ගාන 3 වෙනි ගාන හරිද හතරේ ms ප්‍රවේගිකින් සිරස්ව ප්‍රක්ෂේපණයකට කිලෝග්‍රෑම් දෙක වස්තුවක් තප්පර දෙකේ ඉඳන් තප්පර පහ දක්වා ගම්මිතා වැඩි වීම සොයා ගම්මිතා වැඩි වීම සීඝ්‍රතාවය රයිට් මම කිව්වා ගම්මිතා වැඩි වීම සීඝ්‍රතාව ගන්න හොවන්න එපා කියලා තාම කරලා නැති නිසා හරිද රයිට් අපි මුලින්ම දැන් හදමු තුන්වෙනි ගාන දැන් නෑ මුලින්ම අපි පොඩ්ඩක් වැඩි මතක් කරගෙන චූටි ගාන හදලිමු
චූටි ගණක් හදලා අපි ඒ මතක තියාගෙන මේ ගණන් වලටම නැත්තම් පොඩ්ඩක් එකපාරට රූ හොල්මන් වෙයි මේ ගණන් ගිහිල්ල හරිද මේ ගණන් ලියා ගන්නකෝ නෑ හරි එහෙම කරමු ලියන මාතෘකාව ගම්මෙත මේ ඊළඟට තියරියත් කරලා ඒ තියරියෙන් ගණන් දෙකක් හදලා මේ ගණන් දෙක හදමු උතර වැඩි කම්ප්ලීට්ලි ඉවරයි ලියා ගන්නකෝ මාතෘකාව ගම්මෙත වෙනස් වීම සීඝ්‍රතාවයෙන් ගම්මෙත වෙනස් වීම සීඝ්‍රතාවයෙන් ගම්මෙත වෙනස් වීම සීඝ්‍රතාවයෙන් हरे ओम बल रेडी हाँ right හොඳින් අහගන්න මම හරි හිමින් කියද නැහැ වැඩි හොඳින් දැන් මාතෘකාව ගම්මෙතන සීකතාවනේ ඔය දිනේ ගම්මෙතන අන්තිම මාතෘකාව මට කියන්න භෞතික විද්‍යාවේ යම් කිසි තැනක සීක්‍රතාවය කියන වචනේ ආවොතින් එහෙම මොකද්ද ඔයගොල්ලෝ කරන්නේ භෞතික විද්‍යාවේ රසායන විද්‍යාවේ යම් කිසි තැනකදී සීඝ්‍රතාවයේ වචනේ ආවොතින් එහෙම මොකද්ද කරන්නේ නැත්නම් විස්ථාපනය කියන්නේ අපි ප්‍රවේගය කියන්නේ මොකද්ද විස්ථාපනයේ වෙනස් වීමේ සීඝ්‍රතාවය. ඒතරනේ කියන්නේ ප්‍රවේගයේ වෙනස් වීමේ සීඝ්‍රතාවය. මම කිව්ව සීඝ්‍රතාවයේ කියන වචනේ ආවොතින් එහෙම කරන්න එක්තරා දෙයක් තියෙනවා. මොකක්ද දැනෙන්නේ කොහොමද තියෙන්නේ? මොකද කියන්නේ? කාලයෙන් බෙදන්න ඕන. ඕනම සීඝ්‍රතාවයේ වචනයක් ආවොත් කාලයෙන් බෙදILLක් තියෙනවාමයි. ටැංකියේ ජලය පිරවීමේ සීඝ්‍රතාවය. පිරුණු ජල පරිමාව බෙදනවා කතෝ කාලයෙන්. ලැබෙනවා කොච්චර තප්පරයකට ජල පරිමාවක් ටැංකියේ පිරුණාද කියන එක. පැහැදිලිද? එතකොට ඔන්නෝම විදිහට අපිට පුළුවන් සීඝ්‍රතාවයේ ගණනය කරන්න. සීඝ්‍රතාවයේ ආව හැටි අනිවාර්යයෙන් මොකද කරන්නේ? කාලයෙන් බෙදILLක් එනවා මයි ෂුවරෙන් ෂෝට් ටයිම් එක වෙනසක් වෙන්නේ නැහැ. ඒක භෞතික විද්‍යාව කියන එක්තරා භෞතික විද්‍යාත්මක සංකල්පයක්. සීඝ්‍රතාවය මොන හරි දෙයක් වෙනස් වෙන සීඝ්‍රතාවය. කාලය බෙදන්න ඕන. ඕනම දෙයක් වෙනස් වෙන කාලයත් එක්කනේ. දැන් අපි වුණත් වෙනස් වෙන කාලෙත් එක නේ මම පොඩි කාලේ ඉඳිපිද වෙනස්නේ හේතුව කාලෙත් එක්ක මගේ මූණ ඇඟපත ඔක්කොම වෙනස් වෙලා එහෙනම් මාව වෙනස් වීමට කාලෙ වාදින කාලෙත් එක්ක වෙනස් වෙන්නේ ඕනම දෙයක් වෙනස් වෙන්නේ කාලයත් එක්ක කාලෙට සාපේක්ෂ වෙනස් වෙන්නේ ඒකයි කාලෙන් බෙදන්නේ එහෙනම් අපි කියන හොඳට සීඝ්‍රතාවයේ වැඩිනේ ආවතින් එහෙම අනිවාර්යෙන් කාලෙන් බෙදILLක් එනවාමයි කියලා දැන් මගේ මාතෘකාව ගම්මෙත වෙනස් වීම සීඝ්‍රතාවය දැන් බලන්න හොඳට මම කරන්න වැඩි ගම්මෙතා වෙනස් වීමේ සීඝ්‍රතාව සමානයි ගම්මෙතා වෙනස ඒ කියන්නේ ඩෙල්ටා p එක ගම්මෙතා සද්ද ඩෙල්ටා p කියන්නේ පසු ප්‍රවේගය පසු ගම්මෙතාවනේ පෙර ගම්මෙතාව ගම්මෙතා වෙනස් වීම කතෝ කාලය අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ පන්ති එන්න කලින් කලින් දාසේ රැයට කියන්නේ සිකුරාදා රැයටවත් රෙකෝඩින් එකේ කලින් දාසේ ගරන්ටි එක සහ හදලා ආව නම් ආයෙදීන් කිරි ගහට යන වගේ පාඩම් දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් පුරුද්දක් කරගන්න මගේ අපේ ක්ලාස් එකට එන්න කලින් දාසේ රැයට. ඒ කියන්නේ ඊයේ රැය වගේ නම් මේක වීඩියෝ එක හොඳටම බලන්න ඕනේ. ටිකක් උඩින් පල්ලෙන් බලාගෙන ගරන්ටි එක දෙක තුනක් හදලා ආවනම් ආයෙ අද කරනකොට නියෙමෙටම තේරෙනවා. නිකන් අද ඊයේ හිටියද ක්ලාස් එකේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ පාඩම ඉවර වෙන මේ ටික ඉවර වෙන තාක් කල්වත් අනුපතරමේ මේ පාඩම් මාලාව බලන් බලන් ඉන්න පිටිපස්සේ තියෙන ටික හොඳටම ඒතකොට ගන්නට කිසිම ගැටලුවක් නැතුව හොඳට පාඩම තේරිලා ලස්සනට පුරුදු කරලා බලන එක මාන මානසික සුවයක් මේ පාඩම පුරුදු කරගත්තොත් තියෙනවා මම මේ කියන්නේ එච්චරකට මේ පාඩම වැදගත් වෙන නිසා හොඳයි එතකොට ගම්මෙතා වෙනස කියන්නේ ඩෙල්ටා p වෙනසකතු කියන්නේ වෙනස එක ගන්න වෙනසකතු කාලේ t එකේ මෙයා ගත්තොත් එහෙම ඒකකය ගම්මෙතා වෙනසේ ඒකකය kg ms ඍණ එක ඒක ඉතින් කොහොමද කරන්නේ කොහොමද කියලා ස්කන්ධය වැඩි කරලා ප්‍රවේගයෙන් kg ms ඕනනම් දැන් මේක අමතකයි වගේ නම් පොඩ්ඩක් shape එකේ පිටිපස්සෙන් ඇත්තේ පිටුව පෙරලා බලන්න කොහොමද තියෙන්නේ පිටුව පෙරලා අන්තිම පිටුව නෙමෙයි note එකේ බලන්න මොකද ගම්මෙතා ඒක කියලා නිකන් බලන්න ඉතින් කට අරගෙන t කියන්නේ කාලය මොකද්ද තප්පර දැන් මොකෝ ඉන්නේ මෙයා උත් කරනවා kg ms මේ අවුට් එක කියන පස්සේ මොකෝ ඉන්නේ මේ අවුට් එක කියන පස්සේ මේක මේක තින් දාන එකක් නේ බලය මේක ඍණ එකක් එනවා a s ඍණ එකයි මේ s ඍණ එකයි s ඍණ දෙකක් එනවා
එනම් ගම්මිතා වෙනස් වීමේ සීඝ්‍රතාවයේ ඒකේ කේජීඑම් මිශ්‍රණ දෙක මේක මාර්ම වැඩගත් මෙතන තමයි වැඩේ තියෙන්නේ මම දැන් මෙතන කියන්නේ මම ඔයගලගේ හිතේ පොඩි ප්‍රශ්නයක් ඉතුරු කරලා මම පාඩම ලස්සනට බහිනවා එහෙනම් දැන් මේක කොහොමද කියන්න ඕනේ ගම්මිතා වෙනස් වීමේ සීඝ්‍රතාවයේ ඒකේ කේජීඑම් මිශ්‍රණ දෙක ගම්මිතාවේ සහ ගම්මිතා වෙනස් ඒකේ කේජීඑම් මිශ්‍රණ එක මෙතන ඉස්සුන දෙකක් වුණේ කාලයෙන් මෙදුක් නිසා එනම් ගම්මිතා වෙනස් වීමේ සීඝ්‍රතාවයේ ඒකකය kgms ඍණ දෙක කියලා මතක තියාගන්න ඕන. හරිද? රයිට්. ලියන්න දැන් මම කියන එක. යම් කිසි වස්තුවක ගම්මිතා සිදුවනව වෙනස යම් කිසි වස්තුවක ගම්මිතා සිදුවනව වෙනස කාලයෙන් බිදු විට කාලයෙන් බිදු විට ගම්මිතා වෙනස් වීමේ සීඝ්‍රතාවය ලැබෙනු ඇත डेल्टा पे किन गम्यता में सरी पशुगम्यता में पेरगम्यता पशुगम्यता कहने एम्बेरिक्रीम वी पेरगम्यता कहने एम्बेरिक्रीम यू यू कहने आरंभ का प्रवेगी है वी कहने असम प्रवेगी है एम वी रीन एम यू बेटी मटी ओवर बाला का ना ओवर ना खाली बाला ना आवाना वैरी कांड दे रहा हूँ ना जैसा निकाल आलू तेंग वाके देरुनुत में पारे में कोई है तेरे बोलता वैरी उल्लेख इधर कर दिया हमने राइट दे मेरी जान मैं कोट कर गया ना गैमुरी खाता करो पसंद हरी अभी हम गैमुर
උදාහරණයක් හරි ජයගන්න පිති කරුවෙකු දෙසට පන්දු යවන්නෙකු විසින් පිති කරුවෙකු දෙසට පන්දු යවන්නෙකු විසින් පැයට කිලෝමීටර් 120ක වේගයකින් පැයට කිලෝමීටර් 120ක වේගයකින් ඒක පොඩි නෑ 120ක් නෙමෙයි අපි දාගමු ඔතන කමන් නෑ මේ ඔව් කමන් පැයට කිලෝමීටර් 120ක වේගයෙන් කින් පිතිකරු පන්දුව පැමිණි දිසාවටම පන්දුවට බැරෙන් පහර දෙයි පැමිණි දිසාවටම ගමන් කරනසේ වැරෙන් පහර දෙයි ගමන් කරනසේ වැරෙන් පහර දෙයි කියන්නේ බෝලේ ආපු පැත්තටම යන විදියට ඒක ගහන්නේ පිටිපස්සට හරහට ගහන්නේ නැහැ බෝලේ ඉස්සරහ නම් ඉන්නේ ඒ පැත්තම ගහනවා හයියෙන් ඒ පැත්තම යන විදියට ඒ කියන්නේ ආපු පිච් එක දිගේම බෝලේ යන්නේ තමයි මම පාරක් ඒ කියන්නේ අර හැරිලා කරලා ගහන්නේ නැහැ කෙලින්ම ගහන්නේ බෝලට ටොප් ගාලා පැරිකිලෝමීටර් එකසිය හතලි සතරක වේගයකින් පැරිගමල් එකසිය හතලි සතරක වේගයකින් පැරිගමල් එකසිය හතලි සතරක වේගයකින් ඇදී යන ලදී ඇදී යන ලදී ක්ලාස් පටන් ගන්න උදේ 9ට පන්දුවේ ස්කන්ධය ග්‍රෑම් 50ක් වේ
පන්දු ස්කන්ධය ග්‍රෑම් 750ක් වේ. පන්දු ස්කන්ධය ග්‍රෑම් 750ක් වේ. අංක 1 පන්දු සිදුවනා වූ ගම්මිතාව වෙනසකරණය කරන්න අංක 2 පන්දුව පිත්ත සමග පන්දුව පිත්ත සමග පිත්ත කියන බැට් එක මොකද පන්දුව පිත්ත සමග තප්පර භාගයක කාලයක් ගැටී පවතින්නේ නම් තප්පර භාගයක කාලයක් ගැටී පවතින්නේ නම් ඒ දුවන්නා වූ ගම්මිතාව වෙනස් කරන්නයි කරන්න. ඒ පදිනය පන්දුවේ ගම්මිතාව වෙනස් වීම සීඝ්‍රතාවය කරන්නයි කරන්න. තප්පර භාගයක කාලයක් පිට සම ගැටි පවතින්නේ නම් එහි ගම්මිතාව වෙනස් වීම සීඝ්‍රතාවය කරන්නයි කරන්න. මේක හරි සරලයි. ගම්මිතාව එහුව තප්පර භාගෙ මෙදුවා. ඔබම හිද්දිය කාණය. ඔයාලා පුළුවන් ටික ගන්න හදන්න. රූපයක් ලබුණු කර ගන්න දිශාවල් ලබුණු කර ගන්න පෑඩි බිම්බරේ වටික එම්එස් ඉන්නේ කර ගන්න කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් කර ගන්න ගානට ආදේශ කරන දිශාවත් බලලා ඊළඟට ගම්මෙතනස් මෙසීක තර හොයන්න ගම්මෙතනස් මෙතන ගතු මෙන්න මේ කාලෙ මෙතන ඒ වෙදිරියල ඊටි හදා ගන්න මම මේ සිද්ධාන්තය මොකද කියලා හරියට කියන්න මේක තීරී ගන්නත් එක්ක රයිට් විනාඩි දෙන්නම් හතක් විතර පෑදීව රූපය අඳින්න ගන්න හදන්න මම ගන්න හදලා ඉවරලා
उत्तरदांड पीती काम भी अंदी नॉन ने पनादा करना होती एक अंदी निकूत त्यों में लड़कर ना बिन्ने बोले ना मैं जुमा अभी ला पैड क्यों मैंने किसी से किंग ये ने आ रहे थे बोल ना हाई एम पारा गहन हुआ बोलिंग हाई ये ने पहाड़ गहा नहीं ना ऐ में बोले एक मेरा सिंदी तब बोले टे हाईइंग ये ना बोले या कोच्चर वेइंग आवत बैडमैन पितकारुआ बोल ने प्रहारे इल्ल करना प्रमाणे मर्दमाई तीर रहे हैं ने का हाई पारा तो हाथला तो नेतांग नेतांग मर तीर है नेतांग कोई नहीं दिखे किसी में देख लो होते हैं बोले पैड किलोमीटर ठीक है नहीं यागे गमांडी चावड़ किसी तो बाल पे हम ऐसी वेला रहेगी नहीं कभी एक तो येरुंगा ने बोला बोले माता किसी तो बाल पे हम ऐसी नौरों नहीं था किसी तो बाल पे हम ऐसी नौरों नहीं था होंगे बोले पिति का रूप आप आसु कर रहा कीपर गार्ड नो ना मेरे तो भी ना सुला बैठे मुकोई ने मेरे तो भी बोले प्रमाण मत तीरने बोले बोले एक एक पार्ट है पैंट किलोमीटर पौड़ी कान बाढ़ हुई रहा बीस से रहा क्या हुई रहा अंदर बीत गया क्या ना हमको देखते हैं ना कपूर पाला ना थी नहीं सा हम देख मेता ना बोले ना बोल ना मेरे का गहला हाई ये मगहल बोला थी इन्हें लोगों पर हार है दिया कर ला मैं आगे प्रवेग है कैसे हाथ के सत्र तक करी प्रश्न මේ පන්දු යවන්න මේ මේ පිටි කරුවාට පෑග් ගිහිල්ලා නැත්නම් විනාඩි 5කින් ගිහිල්ලා විනාඩි 5කින් වැඩි කරලාද නැත්නම් තප්පර 20කින්ද කොච්චර කාලයක් ගත වෙලා තියෙනවද මේ පන්දුවේ ප්‍රවේගය මේ දක්වා වෙනස් කරන හා දිශාව වෙනස් කරන්න සුද්ධ සිංගලින් ගත්තොත් මේ බෝලේ මත කොච්චර බලපෑමක් ඇති කරලා තියෙනවද කොච්චර කාලයක් තුල කොයිතරම් කාලයක් තුලදීද මෙයා මත මේ බලපෑම තියලා තියෙන්නේ අපි කියන්නේ මෙහෙම
उदाहरण ඔක ස්ලෝ මෝෂන් ගත්තොත් එහෙම බෝම්බ වැටෙක ස්ලෝ මෝෂන් ගත්තොත් එහෙම බෝම්බ ඔහොම වෙන්නේ ඔන්නෝ ඔහොම වෙන්නේ ඔන්නෝ බෝම්බ වෙන්නේ ස්ලෝ මෝෂන් ඔන්න තප්පරෙන් තප්පරෙන් කඩ කඩ වෙලුත් එහෙම ඔහොම වෙවිලා මෙන්න මහ පොළොව මෙන්න බෝම්බය ඊළඟ රස්ත මෙන්න මෙන්න ගැටෙන්න මොහතර කලින් ගැටෙන්න මොහතර කලින් මේ පොඩි පොඩි මෙතන තියෙන පොඩි වෙනසක් නේ පොළොත් එක පොඩි ගැප් එකක් තියෙනවා මේ ගැටෙන්න මොහොතකට කලින් අවස්ථාව ඊළඟ අවස්ථාවේදී මේ බෝම්බ ගැටුණා මොකෝ වෙන්නේ කියන්න පස්සේ ඊළඟ තප්පරෙදි ගැටුණා පුපුරන ගියා. ඒ කියන්නේ මේ මේ සිද්ධිය වෙන්නේ මෙන්න මේ බෝම්බය පොළොවේ වදින මොහොතේදී. චූටි කාලේදී පොළොවත් එක ටච් වෙන පොඩි අර තප්පර ගානේදී තමයි මේ බෝම්බේ පුපුරන්නේ. කියන්නේ පොළොවෙන් ඇති කරන්නා වූ මොකක් හරි බලපෑමක් නිසා තමයි දැකිලා මෙහෙම. දැන් මේ ඇමරිකාවේ බෝම්බ ගහපු වෙලාවේ මුන් දැම කියනකොට මේ වතුරකට පුපුරයිද? පුපුරනවා. නමුත් පොළොවට සිද්ධ වෙන පොළොවේදී සිද්ධ වෙන තරම් හානියක් නොවෙන්න පුළුවන්. ඒකක් තමයි වතුර නිසා නිත් එක පිච්ච දැන් ඕන්නේ නැහැ. වතුර ගත්තොත් පොළොව තරම් හයිය නෑනේ. පොළොව තරම් රෆ් නෑනේ. එතකොට පොළොවෙන් ඇති කරන්නා වූ බලපෑමට වඩා අඩු බලපෑමක්මයි වතුරින් ඇති කරන්නේ. තමයි පුපුරන්නේ තියෙන පුළුවන්. මොකද මේ මේක මේ බෝම්බ දෙකක් දැම්ම බෝම්බයක් නිකන් මෙච්චරක් දැම්මේ කුරුම්බෙට වගේ බෝම්බයක් දැම්මේ තඩි බෝම්බයක් දැම්මේ. මේ බෝම්බය පුපුරන්න අවශ්‍ය ෂොක් එක බෝම්බය පුපුරන්න අවශ්‍ය වන්නා වූ ටෙන්ෂන් එක නැත්නම් බලපෑම ප්‍රමාණවත් නොවෙන්න පුළුවන් මූදින් ඇති කරන නැත්නම් වතුරින් ඇති කරන ඒ හින්දාම වෙන්න පුළුවන් මේගොල්ලෝ මේක ගන්න කනක් බලලා හරීම දැන්න බෝම්බේ දාන්න නැති. මොකද ඕම් බෝම්බේ පුපුරන නම් ඇතුළේදී මේ දැන් වෙඩිල්ලක් උන තුවක්කකින් උණ්ඩයක් යන්නේ අර උන් කොක ගස්සනකොට මේ කෙලනම ගන්න ටොක් ගල් කියලා වදින වෙන්න. වැද්දෙන් මේ වදින එක ප්‍රමාණය මත තමයි උණ්ඩ යන්නේ. ඒක නිකන් එල ඔහම ඇතර උණ්ඩ යන්නේ ටොක් ගල් ඔහම වෙලද මේක හයියෙන් වදින්න ඕන. ඒ කියන්නේ මෙයාම ඇති කරන බලපෑම මත තමයි තීරණය මෙයා මොකද්ද වෙන්නේ කියලා උන්නේ. මෙතනත් යන්නේ තමයි. මේ බෝලේ ඇවිල්ලා පිත්තේ වදින මොහොතේදී ඒ වැදිලා තියෙන තප්පර ගාන දෙන එක ස්ලෝ මෝෂන් එක මොකද ඕනතන කරලා තියෙන්නේ මේ ක්‍රිකට් මැච් වල ඔය ස්ලෝ මෝෂන් පේනනේ. අපි බලමු ස්ලෝ මෝෂන් එකක්. මේක ගම්මෙතාව කියන එක මම මෙච්චර කියා දෙන්න හේතුව ඔයාලට තේරෙයි මොකද්ද කියලා. දැන් තව පොඩ්ඩයි තින් බලමු. ටොටේ. බැටින් ස්ලෝ මෝෂන් එකක් බලමු අපි. ඒතර මේක තවත් ඔයාලට පැහැදිලි වෙවි හොඳටම කොහොමද මේක වෙන්නේ කියලා. බැටින් ස්ලෝ මෝෂන් එකක්. Right. අද බලමු. මම ඔයගොල්ලන්ට ස්ක්‍රීන් ෂෙයා කරනවා. දැන් පේනවද ඔයගොල්ලන්ට මේක? පේනවද ස්ක්‍රීන් එක මගේ?
ස්ක්‍රීන් පේනවද? රයිට් බලන්න. දැන් දැන් ඔයාලට බෝලේ පේන ඇති හරි ඔන්න දැන් බෝලේ ඔන්න දැන් එනවා හරි බෝලේ දැන් මෙතන තියෙන්නේ මේ බෝලේ මෙතන තියෙන්නේ දැන් බෝලේ ඔන්න ආවා දැන් ආවා තාමත් අදුන්නේ මේ තාමත් බෝලේ ඡායාව වගේ පේන එක පේන්නේ දැන් තරම් අර වැදුන මොහොත බලන්න පොඩි මොහොතක දිනේ මේ බෝලේ වදින්නේ ඔන්න ඔන්න එනවා බෝලේ ඔන්න ආවා තාමත් නැදුනේ ඔන්න දැන් තමයි වදින්න ඔන්න වදින මොහොතට කලින් අවස්ථා මේ මෙතන තියෙන පෑඩ් එක ගා බෝලේ තියෙන්නේ හොඳයි බැට් එක පේන්නේ නැහැ තමයි ඡායාව වගේ පේන්නේ ඔන්න වැදුනා අර වදින චූටි කාලය තියෙන්නේ මේ මිනිස්සයා මේ ඇම්බරිලා ඔක්කොම කරලා අර බෝල් මේ පිටතට යගේ ශක්තිය ගබඩා කරන්නේ ඉතම චූටි කාලයකදී ඒ ශක්තිය බෝලෙට ට්‍රාන්ස්ෆර් වෙන්නේ බෝලෙට ඒ ශක්තිය ලැබෙන්නේ ඒකත් තප්පර තප්පර ඉතම චූටි කාලයකදී තමයි මේ බැට් එකෙන් අර ශක්තිය මෙයාට දෙන්නේ දැන් මේ බැට් එක නිකන් තියන් හිටිය කියලා මේ මේ බෝලේ යවන්න බෑනේ දුරට හයියෙන් ගහන්න ඕන හයි ලොකු බලපෑමක් බෝලේ මත දුන්නොත් තමයි බෝලේ දැන් මේ බෝලෙන් උඩින් යනවා ඒතුල් මෙයා මේ මේ එතනින් මේ මිනිස්සු මේකට ලොකු බලපෑමක් ඇති කරලා තිනවා දැන් බලන්න මේ අවස්ථාව බලන්න මේ අවස්ථාවේ බෝලේ කෙනවත් දන්නේ නැහැ දැන් මේ අවස්ථාවේ අර කලින් වගේ නෙමෙයිනේ මේ ඔය බලන්න ඔය ආවා අර දැක්ක දැන් දෙන බලය අර කලින් වඩා අඩුයි ඇයි හේතුව නිකන් ඇල්ලුවා දැන් අර කලින් එකේදී ඇම්බරිලා කරලා නෙත් ගැහුවේ බෝලේ මත බලපෑමක් ඇති කරලා නමුත් දැන් එහෙම නැහැ හරි සරලව මේ අර වැරෙන්නේ නිකන් නිකන් බෝලේ නිකන් පොඩි තට්ටුවක් දෙන්න මොකෝ නේ බෝලේ මෙයා බෝලේ පිටත් එක්ක ගැටිච්ච කාලයක් යම් තාක් ප්‍රමාණකින් අඩුයි නමුත් කලින් තරම් බලපෑමක් ඇති කරේ නැහැ මේ බෝලේ මත මේ පිටේ පොඩි බලපෑමක් ඇති කරන්නේ ඒ බලපෑමේ විෂාදත්වය මත තමයි තීරණය වෙන්නේ මෙයාට මොකද වෙන්නේ කියලා දැන් මේ අපේ ගානේදී පෑඩ කිලෝමීටර 140කින් බෝලේ පෑඩ කිලෝමීටර 144කින් යවනවා ආපස්සට ඒ කියන්නේ ලොකු පන්දුවක් ලොකු බලපෑමක් බෝලේ මත ඇති කරන ලොකු ෂොක් එකක් දැන් මෙතනත් ඒ වගේ එකක් වෙන කරන්නේ දැන් කලින් අගේ නෙමෙයි ගහන්නේ ලොකු 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 ප්‍රහාලයක් ලොකු බලපෑමක් මේ පන්දුම ඇති කරනවා ඉතින් ඔයාල තේරෙන්න ඕන ඔන්න ඔය ඇති කරන බලපෑම අණුව තමයි තීරණය වෙන්නේ ගම්මිතාව කොච්චර ප්‍රමාණකින් වෙනස් වෙනවද නැද්ද කියන එක හරිද දැන් මම පන්දු මේකෙන් තමයි අපි ගානේ කියන්නේ දැන් එයාට පැහැදිලි බෝලේ පන්දුවත් බෝලේ බැට් එකත් එක ගැටලා තියෙන ඉතම චූටි කාලය. ඒ චූටි කාලෙන් තමයි මෙච්චර ලොකු හදියක් වෙන්නේ. මේ දක්වා මේ ප්‍රවේගය වෙනස් වෙන්නේ අර තප්පර භාගයක්. මං කෝ තප්පර භාගයක් කියලා ගෙඩි තින්නේ. අනේ තප්පර භාගයේ තුලදී තමයි මේ විදිහට මෙයාගේ පන්දුවේ ගමන් දිශාව වෙනස් කරලා පන්දුවේ ප්‍රවේගය තැලි කරන්නේ. ඔය කර්ම කාරණා දෙකම සිද්ධ වෙන්නේ පන්දුව බෝලෙත් එක්ක බෝලේ බැට් එකත් එක්ක ගැටෙන තප්පර භාගයේ චූටි කාල පරාසයේදී. ඒ කාල පරාසයේදී තමයි බැට් එකෙන් බලපෑමක් ඇති ගන්න බෝලේ මත. right දැන් බලන්න දැන් ඔන්නේ එක වැඩි හරිය දැන් දැන් ඔලුව තියා ගන්න ඔලේ එහෙම කරන්න දැන් තියාගෙන දැන් ගන්න දුන්න අංක එක ගම්මිතා වෙනස සමානයි මොකද්ද m v වින m u ඕකනේ ගම්මිතා වෙනස කියන්නේ ග්‍රෑම් 75යි බෝලේ ස්කන්ධය බෝලේ ස්කන්ධයේ ග්‍රෑම් 750යි 1000ෙන් බෙදනවා කිලෝග්‍රෑම් කරන්න v කියන්නේ බෝලේ පසු ප්‍රවේගය කියලා 144යි ඒක පෑඩ කිලෝමීටර කරන්න 18න් 5න් වැඩි කරනවා දැන් මොකෝ මෙන්න මේක ඒක ms ශ්‍රේණියක වෙනවා විජාවට තියෙන්නේ මෙහෙට එහෙනම් අපි තවදී මෙහෙට දැන් සමහරක් මම ඇත්තටම මම දන්නේ මේ මෙන්න මේ කරපු මට අර එවන්න මම කිව්වා 3 දිනේට අශේන් තතුම් සහ අමාජා මරතුමාව මම ඒ තුන්දෙනා ගිල්ලුවා මට ගන්න හදපු කිසිම රවල් මට බලන්න ඕන හරිද එතකොට මෙන්න මේ ආකාරයට දිශාව දාන්න මේ දිශාව දාන්නේ කැමති දිශාවක් දාන්නේ හොඳ මේ බෝලේ ය පසු පසු ගම්මේ තව පසු ප්‍රවේගය තියෙන මෙහෙමනේ ඒකෙන් මෙන්න මේක ඇති රින 750 බෙදීම 1000 කිලෝග්‍රෑම් කරා වැඩි කිරීම පෙර ගම්මේ තව පෙර ප්‍රවේගය
दिशा हाथरी दिशा दिशा පනස් පහයි kg ms ඍණ එකයි මේ පැත්තට ගම්මෙතාව වෙනස. ඔන්න ගම්මෙතාව වෙනස. ගම්මෙතාව වෙනස වගත. හරි. දැන් ඕකට මම කියන කාගෙන හරි කියලා වැඩි කට්ටිය වැඩි කිලි කියනවා. හොඳේ. වැල්දුන කට්ටිය වැඩි කිලි තැන සහ හරි කට්ටිය හරි කිලි කියන ඕකට මම කොච්චර බලන්න කරන හරිද කියලා. දැන් ඔර බෝලේ ගම්මෙතාව වෙනස වෙලා කීද කියලා. බෝල සිදුවනවා ගම්මෙතාව වෙනස කීයක්ද කියලා අපි හොයාගත්තා. හරි. මේ දිනේ බෝලේට ඔය පීචෙන් පහර දෙනකොට සිදුවෙච්ච ගම්මෙතා වෙනස කීද කියන එක. හරිද? අශීන් හරිද? කවිෂ්ක කේසර දසුන් මොකද දරන තියෙන්නේ? බවන්ත කොතනද වැරද්ද වැරද්ද තියෙන්නේ? තේ මේ ගන්න තේරුණාද? හදා ගන්න. අජේ මට කියන මයික් එක ඔන් කරලා කොතනද දදුනේ කියලා. බුල. सुलू की मेम हटे कर बल्ला चतुरी भवन सारी सारी चतुर नवींदू
රවිඳු සඳුකුල उत्तरी दिशा उदाहरण වදින්න මොහොතකට කලිනුත් දෙමි. බැට්ටයින් මොහොතකට පස්සෙත් මේ වදින මොහොතේදී. ඒ කියන්නේ අර පන්දුව බෝලෙත් එක්ක ස්පර්ශ වෙලා ඉන්න අර චූටි කාලේ තුලදී තමයි ගම්මික මෙච්චර කි වෙනස් උනේ. ඒ කියන්නේ ඒ තප්පර භාගයේ තුලදී පන්දු මත බැට් එකකින් බාහිරින් බලපෑමක් ඇති කළා. ඒ බලපෑම මේ අවස්ථාවේදී වැරෙන් ප්‍රහාරයක් එල්ල කිරීම. ඕක ප්‍රහාරයක් එල්ල කිරීමට නම් අදින එකක් වෙන්න පුළුවන් තල්ලු කරන එකක් ගහන ඕන එකක් වෙන්න පුළුවන් බලපෑමක් වස්තු මත මේ ගාන තුලදී නම් මේ ගම්මිතාව වෙනස් වෙන්න හේතු වුණ බලපෑම වෙන්නේ බෝලේ මත පිටින් ඇති කරගමු වෙන්නේ මේ බලපෑම් බලය මේක මේ බලපෑම ඇති වෙන්න ගියමඩ තප්පර භාගය එහෙනම් ගම්මිතාව වෙනස් වීම සීමිත ආවේ ගම්මිතාව වෙනස් වීමේ සීඝ්‍රතාව සමානයි ගම්මිතාව වෙනස 55 kgm ශ්‍රේණි එක මෙහාට බෙදන්න තප්පර භාගය බෙදන්න බෙදවස මොකෙන්නේ තප්පර භාගය බෙදෙනකොට මේ දෙක උඩහට යනවා ගිහින මොකෙන්නේ 110 kgm ප්‍රතිදාත උත්තර ඕන නැහැ මාරම වැදගත් හොඳයි මේක තමයි මාරම වැදගත් කෙනා ඒ කියන්නේ බෝලේ මත බෝලේ මත මේ පන්දුවේ 110 kgm ඍණයක බලපෑමක් ඇති කරලා බැට් එක මත මේ තාම ඉලක්කමින් කිව්වට ඔයාලට පැහැදීමක් නැහැ මේ බලපෑම මොනවද කියලා. නමුත් ඔයාලා තේරුම් ගන්න මේ ගම්මිතා වෙනස උනේ අර පන්දුවත් එක්ක පන්දුව බෝලෙත් එක්ක ගැටලි තිබුණු තප්පර භාගය තුල තමයි මේ සිද්ධිය සිද්ධ වුනේ. ඒ කියන්නේ බෝලේට මත බැට් එකෙන් යම් කිසි බලපෑමක් ඇති කළා. ඒ බලපෑමේ අගය තමයි මේ හරිය කියද්දි කියන්නේ මේ ගාන තුරදී නම් මේ බලපෑම මොකද්ද මේ බලපෑම වෙලා යම් කිසි වස්තුවකට හයියෙන් ප්‍රහාරයක් එල්ල වීම වගේ එක තමයි මේ අවස්ථාවේ මට තාම මෙතන වචනයක් නේ වචනේ දුන්නේ නැති ඔයගොල්ලෝ ගාන තියෙනවා උඹන්ගේ වචන දෙන්නේ නැහැ නම ඔයගොල්ලෝ ඒ වචනේ තාම දෙන්න සුසු නැහැ ඒක දුන්න සැනින් ඔයාලට ගානට වැඩේ තියෙනවා දැන් තේරුම් ගන්න මේ තියෙන්නේ පන්දු මත බෝලින් පන්දු මත බැටින් ඇති කරපු බලපෑම කොච්චරද කියන එක ඉලක්කමක් වශයෙන් 110 kgm ශුන දෙක බැ එහෙම දන්නකෝ තප්පර භාගයක් තප්පරිනුත් භාගය කොහොමද තප්පර භාගය කියන්නේ දශම භාගය තප්පර වටේලා ලෙමි මේ තින්නේ මේක වටේලා නෑ මේ හරියටම ගන්න තින්නේ මේක වටේලා මොකුත් නෑ කෙලින්ම භාගය පරස්පර ගියා 55 කවද 2026 වටේන දෙයක් නෑ ලස්සනට 2026 උත්තර නෑ වටේන දෙයක් නෑ 109.95 ආයි කොහොමද වට එහෙම 109.95 කියන්නේ ඉජක් නෑයි හරියටම උත්තරේ මේ එනවා राइट ऑन
ගම්මෙත වෙනස්වීමේ සීඝ්‍රතාවය සහ ඒ කරුණු කාරණේ මේ ගම්මෙත වෙනස්වීමේ සීඝ්‍රතාවේ ලස්සන වචනයක් තියෙනවා. මේ වචන තමයි කියන්න බෑ. හරිද? ඒක අපි අද කොහොමද දැන් ගන්නවා. හරිද? රයිට්. හරිද? දැන් මේක පැහැදිලි කරන මේ කතන්දරේ මට කියන්න මෙන්න මේක දැන් ඕගොල්ලෝ දැන් මම ඔළුවේ එක්තරා දෙයක් නිදා එක්තරා මේ ප්‍රශ්නයක් ඉතුරු කරන්න මම උත්සාහ කරනවා. මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ මොකද්ද කියන එක. මේකට තාම වචනයක් නෑ. අපි පාඩම තුල දැන් අතර මම වෙලා ඉන්නේ. අපිට තාම මේකට වචනයක් දී ගන්න බෑ. මේක ඇවිල්ලා මොකද්ද? පන්දුව මත පිට්ටෙන් ඇති කරු බල දැමක්ලු. මෙන්න ඉලක්කමකින් තියෙන හත්තිල මොකද්ද මේක? මේ බල දැමක් කියන්නේ. මේක බැයිනද ගහනවද? තල්ලු කරනවද? බීගනවද? මොකද දන්නේ නෑනේ. කොහොමද මේක මොකද්ද? පන්දුව මත ඇති කරු බලපෑම. ඉලක්කමෙන්. මේ බලපෑම ඇති උනේ කොහොමද? මෙන්න ගම්මේ තමයි ඇති උනේ. පන්දුවෙන් ප්‍රහාර කෙල රුවින්ද තප්පර භාගයකදී තමයි ඔය කරු ඔය තම්බේ ගම්මේ තමයි සිද්ධ උනේ. එහෙනම් ගම්මේ තමයි සිද්ධ කරන්නේ මෙච්චරයි. මේ දිනේ මොකද්ද? මම තාමත් කියනවා මේ දිනේ පන්දුව මත පිට්ටින් ඇති කරු බලපෑමක් කියනවා. බලපෑමේ විෂයත් තමයි දීලා තියෙන්නේ. රයිට්. එහෙනම් දැන් තේරුම් ගන්න අන්තිම වශයෙන් එහෙනම් යම් කිසි වස්තුවක් වස්තුවක ගම්මිතා වෙනස් වීමේ සීඝ්‍රතාවයක් තියනවා කියලා කියන්නෙම ඒ වස්තුව මත බාහිරින් යම් කිසි බලපෑමක් ඇති වෙලා කියන එක කියන එක තේරුම් ගන්න. ඒ හේතුව ගම්මිතා වෙනසක් ඇති උනේ ප්‍රවේග වෙනසක් තිබ්බ නිසා. ප්‍රවේග වෙනසක් ඇති උනේ මේ පන්දුවට පිටින් ප්‍රහාරයක් නැත්නම් බාහිරින් බලපෑමක් දුන්න නිසා. එහෙනම් මත කියන වස්තුවක් මත බාහිරින් බලපෑමක් ඇති වෙනවා කියලා කියන්නේම ගම්මිතාව වෙනස් වීමක් තියෙනවා කියන එක. ඒ කියන්නේ ගම්මිතාව වෙනස් වීමේ සීඝ්‍රතාවය කියන්නේ වස්තුවක් මත බාහිරින් ඇති වෙච්ච එක්තරා බාහිර බලපෑමකට නේද කියන එක ඔළුවේ තියාගන්න. ඒ ප්‍රශ්නය ඔළුවේ තියාගන්න. මේ 55 මේ භාගයට අපර භාගෙ මම ගන්න දුන්නා. 55 බෙදීම 1 බෙදීම භාගෙ. මේක පරස්පරයලා උඩ යනවා. දෙකින් එක උඩට ගියමසෙ දෙකින් එක වෙනවා. එක පල්ලෙහ දෙක උඩ. දෙවර 55 26 පරස්පරේ 84 සුළු කිරි. රයිට්. මේක හරිද? තේරෙනවද මේක නේද? දැන් මම කතන්දර කියන්නේ බෑ. අපි තේරෙනවද? රයිට්. දැන් දැන් කරගන්න මේක. දැන් ෆුට්බෝල් එකක් අපි පැත්තට එනවා. ෆුට්බෝල් එක අපේ පැත්තට එනවා extra වේගකින් අපි ෆුට්බෝල් එක හයියෙන් ගහනවා. හයියෙන් ගහන්න ගිහිල්ලා හයියෙන් ෆුට්බෝල් එක ගහන්න ගිහිල්ලා කකුලට මිස්සුම බෝලේ වදින්නේ. බෝලේ වදින්නේ කකුල. බෝලේ අර ආපු ප්‍රවේගයෙන්ම අපි පව් කරගෙන යනවා. කකුල මිස්සුනොත් හැබැයි අපි ෂොට් එකක් දෙනකොට ඒ ෂොට් එකට බෝලේ හසු වුණොත් මොකෝ වෙන්නේ? බෝලේ ගමන් දිශාව වෙනස් වෙනවා. ඒ වගේම එයා ආවට වඩා වැඩි වේගයකින් ආයම පල කරගෙනවා. ආ අන්න ආවි වෙන වේගකින් යන්නේ වෙන වේගකින් ගම්මිතා වෙනසක් තියෙනවා. ගම්මිතා වෙනස ඇති උනේ ඇයි? ගම්මිතා වෙනස ඇති උනේ අපි බෝල්ඩ ෆයින් ගහපු නිසා. ඒ කියන්නේ බෝලේ මත බාහිරින් බලපෑමක් ඇති කරපු නිසා චූටි කාලෙකදී ගම්මිතා වෙනස් වුණා. ඔන්න ඔය කාරණාව මාර ගොඩක් තැන්වල ඔට්ටු. හරිනේ? රයිට්. දැන් අපි යනවා අපි දැන් ටියුට් එක කරගන්න අපි හඳුන් දැන් තුන්වෙනි ගන්න. තුන්වෙනි ගන්න. तप्पर देखा था ना उस तरह मेरी तप्पर
පහකන අවස්ථාව මේක තප්පර දෙක ගමන් ආරම්භක තප්පර දෙකයි ගමන් ආරම්භක තප්පර පහයි හරිද අපෙන් අර අවස්ථාවේදී ගම්මෙතන රසමී සීකතයි කොච්චරද කියලා මුලින්ම ඔක්කොම හරි මේ තප්පර දෙක තප්පර දෙකේදී ප්‍රවේගය හා තප්පර පහේදී ප්‍රවේගය හොයාගන්න ඕනේ හරි හොයාගන්න මුලින්ම තප්පර දෙක අවසානයේ ප්‍රවේගය අවසානයේ ප්‍රවේගය මෙතන ප්‍රවේගය හොයන්න ආරම්භ ප්‍රවේගය 40 ms වෙනේක ඉහළට ඒක දැන් මොන්නේ ඒ සමානයි කියද දැන් කියන්නේ ගුරුත්වයේ විරුද්ධෝනේ නේද 6 ms නේද දෙකයි අපි ගන්නු තප්පර දෙකකට පස්සේ ප්‍රවේගය v හරණ කීර කියලා v සමානයි u දන ad දාමු මෙහාට දාන ඉතින් වස්තුව දැන් මේ අවස්ථාවේ දිනේ කිලෝග්‍රෑම් දෙක වස්තුවක් නේ किलोग्राम देखा था। वी क्या ने होया नॉन इक्कीना यू हाथली हाई दाना ए क्या ने इन्हें दहाया ही टी क्या ताप पर देखा है उत्तरी के दवी समान है प्रिने वी से तो ना हाथली क्या ने वी से ये मिस रीने का ये ना बेचारा दी प्रवेगीय वी से ये मिस रीने का ही आप इधर में होनी बाला का ना आप इधर में චාල් සමීකරණයක් උඩහට දාලා ආවේ ධන උත්තරයක් නේ ධන උත්තරයක් නාවේ ඒ කියන්නේ මේ අවස්ථාවේ ප්‍රවේගය තියෙන්නේ උඩහට කියන එක යම් කිසි දිශාවකට සමීකරණයක් දැම්මොත් එමගින් සොයන උත්තරය ධන උත්තරයක් නම් එන්නේ ඒකේ තේරුම ඒ භෞතික රාශියත් පවතින්නේ සලකන දිශාවටමයි කියන එක. ඒ කියන්නේ මේ අවස්ථාවේ ප්‍රවේගය තියෙන්නේ කොහෙද? උඩහට කියන එක. රයිට්. දැන් මොනවා මෙතනදී ප්‍රවේගය? තප්පර 5කදී ප්‍රවේගය. U समान है हाथे में सुनने का है हर T समान है तापमान पहाड़ का दी A समान है फिर ना दहाया में सुनने देगा अभी हमारे V की दिखेगा उत्तर है ना V समान है U दाना A डी दाना उड़ा हटन किलोग्राम डर V ये विला पहनो निकले ना U वाला हाथ लिया में सुनने का है फिर ना दहाया T के तापमान पहाड़ उत्तर V समान है හතරේ ඉන්න පනා උත්තරේ කි දන්න වී සමානයි 10 මිස් එක වැඩි අවුල් නේද දැන් මේ උඩහට ආවි ඍණ උත්තරයක් ආය ප්‍රවේගයේ ඍණ උත්තරයක් මොකක්ද තේරුම යම් කිසි චල සමීකරණයක් යම් කිසි දිශාවකට දාලා ධන උත්තරයක් ආවොත් තේරුම මේ භෞතික රාශිය පවතින්නේ එම දිශාවරම කියන එක යම් චල සමීකරණයක් සලකන දිශාවකට දාලා එමගින් හොයන උත්තරේ ඉන්න ඍණ උත්තරයක් කියන තේරුම ඇත්තටම මෙයා පවතින්නේ මේ සලකන දිශාවට මීට විරුද්ධ දිශාවට. එහෙනම් ඇත්තටම කොහොත් එම මේ v පවතින්නේ ධන පැත්ත ධන දිශාවට කොහොත් එම පල්ලෙහාට. එහෙනම් තප්පර 5කදී මෙයා කරුවේ ගිය 10 ms ඍණ 1යි. තීර පල්ලෙහාට. රයිට්. මම මේ ප්‍රවේගය උඩහාට වෙන්නත් මේ ප්‍රවේගය පල්ලෙහාටත් මම හේතු ගියා දෙන්නම් මේ සිද්ධියත් එක කරපලා ගණිතයේ මේ තරම්ප මේ සුළු කිරීමෙන් මේ දිශා දෙක ආපු විදිහ තේරුණාද මේක ඍණ උත්තරයක් එන්නේ දාන දිශාවට ඍණ උත්තරයක් එහෙනම් ධන උත්තරේ එන්නේ ධන දිශා විරුද්ධ දිශාවට මේකේ දාන දිශාවටම ධන උත්තරේ එන්නේ කියන්නේ දාන්නේ මෙහෙට තියෙන්නේ මෙහෙට එහෙනම් ගැටලුවක් නෑ මේක නිවෙන්නේ ඍණ මේක දැන් දැම්මේ මෙහෙටනේ ඍණ උත්තරයක් ආවා කියන්නේ ඇත්තටම තියෙන මේක පල්ලෙහාට දාන දිශා විරුද්ධ දිශාවට රයිට් ඔය දෙක පැහැදිලිද අනිවාර්යෙන් කතා කරන සකන් ගෲප් එක තමයි හොදේ දැන් ෆස්ට් ක්ලාස් එකේ තාම දැන් මේ කරන ගමන් ඒගොල්ලෝ දෙයින් දිනසෝවා කිරින්නේ රායිනු සතු කුල 13 අෂේන් එක්සර තේරෙද? right. දැන් දිශාව ගැන මොකක්ද කියන්න පුළුවන්? මේකේ තියෙනු තමයි මෙයා ගමන් ආරම්භ කළා මෙහෙට ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා
මෙයා තප්පර 5කදී මෙහෙට ගමන් කරනවා මම ඒ කියන්නේ තප්පර 10කදී මෙයා මෙහාට එන ගමන් ඉන්නේ තප්පර 2කදී මෙයා උට්ට යන ගමන් ඉන්නේ තප්පර 5කදී මෙයා පල්ලෙහාට එන ගමන් තියෙනවා ඔකේ ඔපදී කරුකෝ තප්පර 2ක් අවසානයේ මෙයා උට්ට යන ගමන් ඉන්නේ තප්පර 5කදී මෙයා පල්ලෙහාට එන ගමන් තියෙනවා ඔන්න ඔකේ දිරුම ඔය දෙකේ දිරුම ඔන්න ඔක ඉතින් අනිවාර්යෙන් ඉතින් ප්‍රවේගයක් වනිත් පැතිරනවා කියන හේතුව ඒක නේ ගිහි පැතිරන විරුද්ධ පැතිරනවා කියන එක උඩහාට ගිහිල්ලා දැන් පල්ලෙහාට මෙයා එන ගමන් ඉන්නේ තප්පර 5කදී මෙයා තප්පරට එන ගමන් ඉන්නේ තප්පර 2කදී උට්ට යන ගමන් ඉන්නේ ඕකයි ඕල් දෙකේ තියෙනුම අන්න දැන් තියෙන මොකද්ද ගම්මේ තව වෙනසක් හොයන්න රයිට් තාම ගම්මේ තව තියෙන්නේ මොකද හරි දැන් ගම්මේ තව වෙනසක් මෙතන දෙන්න පී සමානයි පසු ගම්මේ තව කො පසු ගම්මේ තව හරිද පසු ගම්මේ තව කියන්නේ මෙන්න පසු අවස්ථාව මෙන්න පෙර අවස්ථාව ඉතින් පසු අවස්ථාව කියන්නේ පසු අවස්ථාව කියන්නේ මේක දෙරේ බැයි තප්පර දෙක කරලා පස්සේ තප්පර පහ එන්නේ එන පසු අවස්ථාව මේක ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වැඩි කිරීම 10 ms ඍණ 1යි පල්හැට ඍණ 2 කිලෝග්‍රෑම් වැඩි කිරීම පෙර අවස්ථාව උඩහට තින්නේ 20 ms ඍණ 1යි උඩහට මේකකින් දිශා වෙනස් වුණොත් ඉතින් බඩුම තමයි දිශාග්‍රහය සැලකිල්ලක් නොදැක්කොත් එහෙම උත්තරේ වැරදෙනවා මොමෙන්න එතකොට උත්තර දෙකේනවා ඩෙල්ටා p සමානයි 22 20 න් පල්ලෙහාට ඍණ 2 40යි ඉහළට දැන් මොකද වෙන්නේ ඩෙල්ටා p සමානයි 20 පල්ලෙහාට තියෙනවා මේකත් මං ඍණත් සලකනවා පල්ලෙහාට ගන්න ඕනේ හින්දා දැන් මොකද වෙන්නේ ඩෙල්ටා p සමානයි 20 ඍණ 40 40 20 60යි 60යි kg ms ඍණ 1යි පල්ලෙහාට ඔන්නාවා ගම්මෙතනස කිරි කියලා උත්තරේ 60යි kg ms ඍණ 1යි මේ වගේ දිශා නොසලකන දුන්නු ඔහෙ කරොත් එහෙම උත්තරේ සම්පූර්ණයෙන්ම හරි දෙනවා ඔන්න ගම්මෙතනස 60 kg ms ඍණ 1 එහෙනම් පන්දුවේ ගම්මෙතනස තප්පරයේ මීටර කිලෝග්‍රෑම් ms තප් kg ms ඍණ 1 60 කිලෝ උත්තරිනවා තප්පරයේ මීටර කිලෝග්‍රෑම් 60 ඕන ගම්මෙතනස විතර වෙනස විතරයි තමයි හුවේ හොඳේ බලන්න ප්‍රශ්න කරන ගහන්න තේරුම් තේරුම් කියන්නේ
उत्तर डेल्टा पी बिंदु डी क्या है गामेटा नसमी सीख रहा हूँ मैं मेरे को तुने भी दुआ हैट भी दिम तुने ही है तू तापर देखी ना पाहा तापन तापर तुना तापर तुने से भी मेज़ इतनी वेला हरी दम मरा मैं क्या बताऊँ उड़ाहटे याना वास्तुओं कटर कुरुले तट्टू कराने देता मानुसे कामेकिंग अधीन देता खाऊं दबार वस्तु मत बाहिर बलपैम क्रियात्मक ग्रेविटी අමාශය රන්දි මොකද කියන්නේ තේරෙද කරන්නේ ඔය අමාශය රන්දි මම මතක ගත්තා ඔව් අමාශය තමයි නේ තේරෙද මේ වෙලාවේ මේකට හේතු දෙකම තියෙනවා වාතයනුත් බලපෑමක් ඇති කරනවා යන පැත්තට විරුද්ධව ඊටමතුව ගුරුත්වයනුත් මෙයා බලයට අදිනවා ඒක මේ කමතලා අදින දෙයක් නෙමෙයි නමුත් ඒක ස්වභාවයේ වෙන දෙයක් නේ එහෙනම් වාතයෙන් සහ ගුරුත්වයෙන් තමයි මේ අවස්ථාවේ බෝලේ මත මේ බාහිර බලපෑම ඇති කරන්නේ. ඒ බාහිර බලපෑම නිසා තමයි ප්‍රවේගය වෙනස් වෙලා තින්නේ. ඒ හිඳ මොකද ගම්මෙතන සක් වෙලා. ඒ හේතුන් ගම්මෙතන වෙනස් වීමේ සීක්‍රතාවයකුත් තියෙනවා. එහෙනම් වස්තු මත ගම්මෙතන වෙනස් වීමේ සීක්‍රතාවයක් ඇති වෙනවා කියලා කියන්නේම බාහිර බලපෑමක් ඇති වෙලා කියන එක. දැන් මේ අවස්ථාව නම් වාතයෙන් සහ ගුරුත්වයෙන්. 20 කල් kgm s ඍණ 1 නිමේ ඍණ 2 ඍණ 2 මේ දින ගම්මෙතන වෙනස ගම්මිතා වෙනස වෙනස ගම්මිතා වෙනස වෙන්න ගතුන කාලේ තප්පර දෙකේ නම් තප්පර පහක දින වෙනසලා තියෙන එක තප්පර තුනක් ඇතුළත දින වෙනසලා තියෙන 60 බෙදුම 3 20 නේ 20 kgms ඍණ 2 ගම්මිතා වෙනස වීම සීගතයි කියන්නේ kgms ඍණ 2 එහෙම තමයි දැන් 20 kgms ඍණ 2 හොඳයි right දැන් හදා ගන්න රූපවල දැන් මම යනවා හතරවෙනි ගණන් මත අපි යනවා අපි අලුත් සිද්ධාන්තයක් සඳහා අලුත් theory එකට අපි ඊට පස්සේ හදා ගන්න රූපවල ප්‍රශ්න දෙනවා අහන්න
right then ඉතින් ගන්නට ඔන්න අහගන්න ඒක ගන්න හොඳේ ग्रूप संपूर्ण पास पेपर पीडीएफ पास पेपर सही पेपर पे पास पेपर पे पास पेपर कड़े प्रश्न पत्र फुल स्ट्रक्चर पेपर उड़कीन මේ බෝලය අතාරින කොහොමද අත ඇරියෙන් පස්සේ බෝලය හරිද බෝලය අත ඇරියෙන් පස්සේ මේ බෝලය නිදහසෙන් අතාරින්නේ නිදහසෙන් හොඳේ නිදහ බෝලේ නිදහසෙන් යන්නේ බෝලේ නිදහසෙන් අතාරිනවා කියන්නේ බෝලේ ගමන් ආරම්භ කරන බිඳුවෙන් කියන එක බිඳුවයි එම් ශ්‍රේණි එකයි දැන් බෝලය කලින් වගේ උඩ විසි කරනවා නෙමෙයි උඩකින්නම් අතන්නේ පල්ලෙහාට ගුරුත්ව පැත්තට එන්නේ නිදහසෙන් අතාරින්න දා U බිඳුවයි පොළොව පැත්තට එන හින්දා ගුරුත්වාකර්ෂණ ත්වරණයක් තියෙන 10 ms ලින එකයි දිර්ණ දෙකයි පොළොව තලයෙන් ඉවතට නම් 10 ms ලින දෙක දින වෙනවා පොළොව තලයේ දෙසට නම් ඒක ගල්ෆ් ඒ ත්වරණය ධන 10 ms ලින දෙක වෙනවා මෙයා විස්ථාපණය වෙනවා මීටර 10ක් පල්ලෙහාට මෙයා මීටර 10ක් පල්ලෙහාට විස්ථාපණය වෙනවා මීටර 10ක් පල්ලෙලකින් තමයි මෙයා මීටර 10ක් මෙයා පල්ලෙ ගමන් කරනවා වැඩිලා දැන් රබර් බෝලයක් මීටර 10ක් උඩ ගිනන මීටර 10ක් කියන්නේ පොඩි පහ උසකු පුවක් ගහපන් උසකු කියන ගාන හොදේ පුවක් ගහක උඩ ගිනන රබර් බෝලයක් අතේ ඇරියොත් එහෙම ඒ බෝලේ පොළොවේ වැද්දා නිකන් තියෙද ඒ බෝලේ පොළොවේ වැද්දා නිකන් තියෙවිද ඒ කියන්නේ වැඩි කැවිය මැටි උලි වගේ කවර හොදී ඉන්න මෙතන ප්‍රතිද තියෙද හොදීද හොදාකාරව තේරන ඕනම මෙට්ට එහෙම තියෙන්නේ නැහැ කියලා රබර් බෝලයක් නේ මෙයා වැදුනා වැඩිච්ච සැනි මොකෝ වෙන්නේ මෙයා පොළොවත් එක්ක ගැටෙනවා පොළොවත් එක්ක ගැටිලා මෙයා ආපස්සට පොළාපනවා ඒ කියන්නේ ආපු පැත්තටම ආයමත් පාරක් බවුන්සර් වෙනවා බවුන්ස් වෙනවා බවුන්ස් වෙනවා බවුන්ස් වෙලා කියන්නේ පොළාපනිනවා මම ඒක අදින පොඩ්ඩක් මෙහෙ පොඩ්ඩක් මම මේ මෙතින් අදිනම් ඊළඟ අවස්ථාවේ පෙර අවස්ථාව මේ පසු අවස්ථාව මෙයා මෙතන එක්තරා ප්‍රවේගයකින් ගැටුණා ගැටිච්ච පාර පොඩි වලකුත් උම හැරනවා පොඩි වලකුත් උම හැරනවා පොඩි වලකුත් හැරනවා යර හයින් වල දිගින්ද ඊළඟට මෙයා තප් ඉතාම චූටි කාලයකදී මෙයා පොළොවත් එක්ක ගැටිලා ඉන්නේ තප්පර 4කින්කයි මෙයා පොළොවත් එක්ක ගැටි ඉන්නේ තප්පර 4කින්කයි පොළොවත් එක්ක මේ බෝලේ තප්පර 4කින්කක් ගැටි ඉන්නකොට නිකන් ඉන්නේ නැහැ මොණයම් හෝ යම් කිසි දෙයක් මෙතන සිද්ධ වෙනවා ඇති ඒකට හේතුවක් තියෙනවා මොකද හේතුව ඕන ළමයට තේරෙන කාරණා තමයි මේක මෙහෙම අතෑරලා මහ පොළොවේ වැදිලා ආයම පාර බවුන්ස් වෙනකොට මේක කවදාකවත් මීටර 10ක් උඩ යන්නේ නැහැ කියලා තේරෙන්න ඕන මීටර 10ක් උඩ යන්නේ නැහැ එයා මීටර වඩා අඩු උසකට දැන් මේක නම් කියනවා මෙයා මීටර 5ක් උඩ යන්නේ මෙයා මීටර 5යි යන්නේ ඊගෙන මීටර 5යි මෙයාට යන්න පුළුවන් මේ මීටර 5කින් පස්සේ මෙයාට යන්න තව යන්න බැහැ ප්‍රවේගයක් මේක මෙතන ප්‍රවේගය කිද මෙතනදී ප්‍රවේගය බිඳුවයි ඒ වර ආයම පාරක් මෙයා පාලට ගිහිල්ලා පොළොව දිනවා ආයම පාරක් මීටරයක තුට වෙනවා ආයම පාරක් ගිහිල්ලා දිනවා ආය සෙන්ටිමීටර බා සෙන්ටිමීටර 50ක් විතර ඔහොමම ගිහිල්ලා එක්ක අවස්ථාවක් නවතිනවා එන්න එන්න මෙයාගේ
බවුන්සර් බවුන්සලා දීපු උසවල් ටික ගත්තොත් එහෙමයි කියලා දිනන්න ඕන. අන්තිම මොහොතේදී මෙයා පොළවේ නැවතුනවා. මෙතන නම් අතහැරියා මෙතෙන්ට ආවා. ඒ පාර ආවා මෙතෙන්ට. මෙහෙම මෙහෙම කිලි 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 මෙතන නැවතුනවා. එන්න 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 මෙයා ගමන් කරපු උස අඩු වෙනවා. ඇයි උස අඩු වෙන්නේ හේතුව? උස අඩු වෙන්නේ හේතුව මොකක් හරි තෝ කරේ ඉතින් මොකක් හරි යම් කිසි බලන්න මම කියන්නේ දුක නිකන් වෙන්නේ නැහැ නේ මොකක් හරි හේතුවක් නිසා තමයි එහෙම වෙන්නේ. එහෙනම් මේකෙ දිත්තේ ඔක තමයි බෝලේ උඩින් නම් අතහැරියා. අනිත් එක පැහැදිලිවම කාරණා මෙන්න මේක. බෝලයක් උඩින් නම් නිදහසේ අතහරිනවා. ඔය ගණන් ඔය වගේ වෘතල් වෙන්නේ අනිවාර්යෙන්ම චයිල්ඩ් සමීකරණ දාලා ප්‍රවේගයක් වගේ මොකක් හරි දෙල්ලමක් දාන්න ඕනේ. 10 මීටර උඩින් නම් අතහරිනවා. මෙයා ගුරුත්වය දෙසට ගමන් කරන්නේ. මෙතන වදිනවා වැඩිචටි තප්පර 4.1යි මෙයා වැඩිලා ඉන්නේ. තප්පර 4.1ක් මෙයා පොළොත් එක්ක ස්පර්ශ වෙලා දිනවා. ස්පර්ශ වෙනවා මෙයා එක්තරා ප්‍රවේගයකින් මෙයා ඊටසේ පොළව පනිනවා අපු දිශාවටම. හැබැයි මීටර 10ක් යන මීටර 5ක් ගිහින් මෙයා නවතිනවා. ඒ කියන්නේ මෙයාට මීටර 5ක දශමයක් අතු උඩ යන තර ශක්තියක් මෙයාගේ ඇතුලේ ගැබ් වෙලා නැහැ. මෙතනදී ප්‍රවේගය 0.1 ms ශ්‍රේණියට. හරි. ඔන්න ඔය දත්ත ටික ලකුණු කරගත්තු විදිහ තේරෙනවා තේරෙනවා කියන්නේ එකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ මොකද කියන්නේ හැමෝම කියන හොඳේ ගාන කියලා මම ওই දත්ත ටික ලකුණු කරගත්තා ওই ලකුණු කරගත්තු දත්ත ටික ලකුණු කර ගැනීම ওই v බිඳුවක් එච්ච හැටි u බිඳුවක් එච්ච හැටි තේරෙනවා තේරෙනවා ප්‍රශ්නයක් තියෙනවා නම් ඇහුවා ඇහුවා කියන මැසේජ් එක දැම්මා හරි කටිය නිශ්ශබ්දයේ නිශ්ශබ්දතාවය මම තේරුම් ගන්න තීරණ කරනවා හොඳේ ප්‍රශ්නයක් තියෙන තමයි ප්‍රශ්න දෙක කටිය ඇහුවා අනිත් කටිය නිශ්ශබ්දයේ මම හිතන්නේ ඒක තීරණ කරනවා හරි මෙයා නිදහසේ අතාර ඉන්නේ නිදහසේ නම් අතන්නේ u බිඳුවයි මේවා නිකන් කඩපාඩම් නම් කරන්න එපා හොඳේ නිදහස කියන්නේ නිකන් අතාර ඔහොම නිකන් අතාර කියන එක නිකන් උඩ ගිහින් අපි නිදහස ගන්නේ u බිඳුවයි ආරම්භ ප්‍රවේගයක් නැහැ ඒ කියන්නේ u බිඳුවයි පොළොව මත එන හිඳ මෙයාගේ ගුරුතුමී තොරණේ 10 ms 2යි මෙයා මීටර 10ක් උඩ යනවා මේ පුඩි දහ හතරින් ඉන්නේ S10. මෙයා මෙතන වදිනවා. වැඩිලා පොළොවට තප්පර 4ක කාලයක ස්පර්ශ නැතිනේ කියන එක. ඉතාලපත් පොඩි කාලයක් තප්පරනොත් 4ක් පංගුවා. ඒ චූටි කාලයක් මෙයා පොළොවත් එක්කම පිටියත් එකයි මොකද පොළොවත් එක්ක ගැටුණා. ආයෙම සරක් ආපසර පොළා පයින්නවා. ඒ කියන්නේ ආපු පැත්තෙම පයින්නක පාට පොළා පයින්නවා. පොළා පැනලා මෙයා මීටර 5යි ගන්නේ. මීටර 5කින් පස්සේ මීටර 5යි නෑ යන්නේ. එහෙම මීටර 5ක් යනවා කියලා ගන්න කියන්නේ හේතුව එකෙන් තේරෙන්න ඕන මේකට තමයි මීටර 5 මීටර 5ට වඩා යන්න බෑ මේකට ප්‍රවේගයක් නැහැ ඉතින් මීටර 5යි ප්‍රවේගයක් මීටර 5ක් උඩ ගියන් පස්සේ ආයම පර පස් ආපස්ස මෙහෙට එන්නේ මේ පොළොව මත එන්නේ කියන්නේ එතනදී ප්‍රවේගයක් නැහැ බිඳුවක් v බිඳුවක් ඕකේ තත්ත ටික දැන් ගානේ ගම්මෙතන ඉති කිදි කියලා හරි දැන් බලන්න ගම්මෙතා වෙනසක් වෙන්නේ කොතනින්ද කියලා ගම්මෙතා වෙනසක් වෙන්නේ ප්‍රවේග වෙනසක් වෙන තැනින් ඒ ගම්මෙතනසක් පවතින ප්‍රවේග වෙනසක් තියෙන බෙත් එහෙනම් දැන් බලන්න රූපේ දිහා බලලා කොතනින්ද ප්‍රවේග වෙනසක් වෙන්නේ කියලා ප්‍රවේගය වෙනස් වුණේ කොතනින්ද කියලා බැලුවම පස්සේ ඕනලමෙට තේරෙනවා මේ ගානේදී මේ පන්දුවේ ප්‍රවේග වෙනසක් මේ බෝලේ ප්‍රවේගය වෙනස් වෙන්නේ මෙන්න මේ පොළොත් එක්ක ගැටුණු අවස්ථාවේදී කියලා එහෙනම් මෙන්න මේ වෙලාවේ බෝලය යම් කිසි ප්‍රවේගයකින් මෙතන ගැටෙනවා ගැටිලා තප්පර 4කින්වත් මෙයා පොළොත් එක්ක ස්පර්ශ වෙලා තියෙනවා ඊළඟට මෙයා උඩහට ගමන් කරන්න පටන් ගන්නවා මෙතන ප්‍රවේගයත් හොයා ගන්න ඕන මෙන්න මේ ප්‍රවේගය සහ මෙන්න මේ ප්‍රවේගය හොයා ගන්න ඕන ප්‍රවේග වෙනසක් වුණේ ඇයි මෙතන ප්‍රවේගය සහ මෙතන ප්‍රවේගය වෙනසක් වුණේ ඇයි දැන් ඊළඟ අනිත් කාරණාව කෙනෙක් ඉඳලාදී මෙතන මේ බෝලේ මෙතන වැදිලා ඒ බෝලේ මෙහෙම පොඩ මෙහෙම ඈඩ් කළා නේද ඒ බෝලේ උඩ යන්නේ එහෙනම් ඉතින් එයා වැදුණු ප්‍රවේගයෙන් නෙමෙයි මෙයා උඩ යන්නේ කියලා නෑ එහෙම වෙන්නේ නෑ මෙයා පොළොවත් එක්ක ගැටෙනවානේ
පොළොවත්තේ ගැටෙනකොට එතන යම්කිසි බල මොනහරි යම්කිසි බලපෑමක් ඇති නම් ඒ බෝලේ මත ඒ බලපෑමක් ඇති වෙන නිසා මෙතන මොකද වෙන්නේ මෙතන යම්කිසි ප්‍රවේගයේ වෙනසකුත් වෙන්න ඉඩකට දිනවා අපි මුලින්ම බලමු මෙතන ගැටෙන ප්‍රවේගය කීයද කියලා මෙතින් මම ගණන් ඒ අවස්ථාව ඒ වලට ගන්න U බිඳුවයි මේ ශ්‍රේණි එකයි ඒ සමානයි 10යි මේ ශ්‍රේණි දෙකයි ඒ සමානයි මීටර 10යි මම ගන්නවා මෙතන වදින ප්‍රවේගය කීයද කියලා V ඇයි V ගන්න යුතු තින් මෙතන U නම් මෙතන V නේ වෙන මොකක්ද මෙතන U ආරම්භක බිඳුවක් නම් අනිවාර්යෙන් මෙතන V වෙන්න ඕන සලකන සලකන චලිතය සලකන චලිතයේ ආරම්භක ප්‍රවේගය U අවසන් ප්‍රවේගය V දැන් ගන්න V වර්ග සමානයි U වර්ග තම 2 AS පල්ලෙහාට කිලෝග්‍රෑම් 2කට කිලෝග්‍රෑම් 2 කියන්නේ ග්‍රෑම් 500ක් දුන්නනේ ග්‍රෑම් 20ක් ග්‍රෑම් 20ක්කට V වර්ග සමානයි U වර්ග කියන්නේ බිඳු වර්ගය 2 AS කියන්නේ මීටර 10යි උත්තර V වර්ග සමානයි 200යි කියලා V කියන්නේ 200යි ධන හෝරින වර්ගමූල ඒ කියන්නේ v සමානයි ධන හෝරින v සමානයි ධන හෝරින 200 කියන්නේ 2 මූල 10ට ඕවා නම් ඉතින් සරලම වෙන්න ඕන හොඳේ ඇයි දෙවරක් 100නේ 2 වර්ගමූලයේ 2 වර්ගමූලයේ මූල 2යි මූල 2යි 100 මූල 10යි 10 මූල 2යි ධන හෝරිනේ සාමාන්‍යයෙන් මම කියා දුන්නා අපි ගන්න බෑ ධන උත්තරය. සලකන දිශාවර්තනයේ සදන උත්තරය. ධන 10යි මූල 2යි ms ඍණය 1. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙයා පොළවේ වදින්නේ මෙතන වදින්නේ 10යි මූල 2යි ms ඍණය ප්‍රවේගය. වදින්නේ. ඔන්න පොළවේ වදින ප්‍රවේගය හොයාගත්තා. හරිද? දැන් ওই ප්‍රවේගයෙන් පොළවේ වැද්දානේ. දැන් ඊළඟ කාරණා තමයි මේ පොළවේ වැඩිච්ච ප්‍රවේගයෙන්මද මෙයා උඩ යන්නේ කියන එක නෑ වෙන්නේ නෑ ඒක තේරෙන්න ඕන ඇයි වැඩිච්ච ප්‍රවේගයෙන්ම නම් උඩහට යන්නේ මෙයාට තව පුළුවන්කම තියෙනවා තව මීටර 10ක් මෙයන්ද නමුත් මීටර 5යි යන්නේ ඒ කියන්නේ ප්‍රවේගය අනිවාර්යෙන් අඩු වෙලා තියෙනවා ප්‍රවේගය අඩු වෙච්ච නිසා තමයි මෙයා මීටර 5ක් යන්නේ දැන් හිතන්න එපා මීටර 10න් මෙයා පහක් ගිහින් බාගෙන් දෙකෙන් දෙකටම කිලි එහෙම වගේ පිසු ඉතර කරන්නේ පොන්දේ ඒ වගේ දේවල් මේකෙ වෙන්නේ නැහැ දැන් වැදුරු ප්‍රවේගය 10 මුල 2යි මෙයා ගමන් ආරම්භ කරන්න මෙතන ඉන්නේ මෙයා වැදින තප්පර 4 එකක් පොරවත් එක ස්පර්ශයි ස්පර්ශ වෙලා මෙයා උඩහට ගමන් ආරම්භ කරන්නේ ඊට වඩා අඩු ප්‍රවේගයෙන් ඇයි එහෙම කියන්නේ හේතුව අඩු ප්‍රවේගයෙන් කියන්නේ හේතුව මෙයා මීටර 10ක් යන්නේ නැහැනේ මෙයාට මීටර 10 යන ශක්තියක් නැහැ ඒ කියන්නේ ප්‍රවේගය අඩු වෙලා කියන්නේ එහෙනම් මෙතනදී ප්‍රවේගය මේක මේ සාධක මේක මේ අනේ මේක සම්පූ සාමාන්‍ය බුද්ධිමත් වෙන අපිට තියෙන දෙයක්. ඔයාලා මේක ලොකු හිතන්න එපා. සාමාන්‍ය විදිහට හිතන්න දෙනවා. මනින් අහ මේක වැටෙනවා. ඉතින් වැටෙනන් පස්සේ ආයෙම පාරක් උඩහට යන්න දෙයක් කියන්නේ මොකක් හරි ශක්තිය හාන්ලා කියන එකනේ. ඒ කියන්නේ මෙයා වැදුරු ප්‍රවේගයෙන් මෙයා උඩට යන්නේ. ඒකට අඩු ප්‍රවේගයක් එතන තියෙනවා. එහෙනම් මේ ප්‍රවේගය මොහා වැටුණා කියන එක. මම දැන් දාන හිටි හොයා ගන්න මෙනේ B ටිකට. B වලට B වලට දානවා ආසම් ප්‍රවේගී බිඳුවයි ms ඍණ එකයි A සමානයි මේ පොළවෙන් ඉවතට යන්නේ මේ දැන් උඩහටනේ ඒ කියන්නේ A සමානයි ඍණ 10 ms ඍණ 2යි s කියන්නේ මීටර 5යි ප්‍රවේගය u හොයා ගන්න ඕන උඩහට යන්න පටන් ගන්න ප්‍රවේගය කිදී කියලා එතකොට එනවා v වර්ග සමානයි u වර්ග ධන 2යි as දානවා උඩහට කිලෝග්‍රෑම් 200ට बिंदु वाले बिंदु आई यू वर्ग दान्ने की दिखला देखा ही ए ही आने इन दहाई इसके मीटर पहाई उत्तर ये देवरा पहा दहाई पनाहे पनाहे दिन सी आई रीना सी दाना सी आके ना सी समान आई यू वर्ग वर्ल्ड दाना हो रीना समान आई यू वर्ल्ड दाना दहाई इनमें सुनने का समान आई यू वर्ल्ड तो कल मैं වැදුරේ වැදුරේ මෙයා 10 මුල 2ක ප්‍රවේගයෙන් මෙයා උඩට යන්නේ 10 ms ඍණයක ප්‍රවේගයෙන් ප්‍රවේගය අඩු වෙලා ප්‍රවේගය අඩු වෙලා අඩු වුණ හිඳ තමයි මෙයා කලින් තරම් උඩ නොයන්නේ මීටර 5කින් නවතින්නේ එනකොට නාවා මෙයාගේ ගමන් ආයේ
පොළවත් එක වැදිලා ගමන් ආරම්භ කරපු එක කිරි කියලා. එහෙනම් පොළවේ වදින මේ ප්‍රවේගයෙන් තප්පර 4ක පොළවත් එක ස්පර්ශයි. පොළවත් එක ස්පර්ශ වෙලා තියෙන කාලය තුල ප්‍රවේගය අඩු වෙලා තියෙනවා. මේ බෝලය අර පොළවත් එක ඇවිල්ලා වැදිච්ච පොඩි තප්පර 4ක කාලෙදී මේ ප්‍රවේගය අඩු වෙලා. ප්‍රවේගය අඩු වෙලා තියෙන ප්‍රවේගය අඩු වෙලා තමයි මෙයා උට්ටි කිඳි. ඕම ඔය ආකාරයට පුළුවන් අපිට ප්‍රවේග දෙක කිරි කියලා වෙන වෙනම ගණනය කිරීමක් ඇසලින් සොයා ගන්න. රයිට්. ඕක පැහැදිලිද? ඔයාලා කලින් සතිය ගණන් හදා නැත්නම් ඒවා ටික බැලුවේ නැත්නම් ඒ ගණන් ටිකත් එක්ක ඔට්ටු උනේ නැත්නම් ඒව බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ පාඩම සුන්නත් දූලි වෙලා නන්නත් අරලා අනිවාර්යෙන් පිස්සු විකාරනවා. හොඳේ ඒක හදන්න බෑ කිසි කෙනෙකුට. බෑම තමයි. ඔයා බෙල්ලේ යමාරු කොට්ට මාරු කරලා හරියන්නේ නැහැ. ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාලා දැන් බැරනම් ඔයා උත්සාහ කරලා තීරණය කරගන්න. නැතු මේ ගුරුවරයා මාරු කරා කියලාවත් මම එහෙම කර කමන්නේ නැහැ නේද? නමුත් එහෙම වෙන්න එපා. තමන්ගේ අනුපාතු තමයි තමන් හදා ගන්නවා. සුළු කිරීමක් බැරනම් ඒක අහගන්න. දෙයක් නොතේරෙන එක අහගන්න. ගණන් හදන්න. බැරි බැරි යන හදන්න. වැරදෙනවා වැරදෙනවා වැරදෙනවා. ගණන් වැරදෙනවා වැරදි 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 තමයි හදන්න ඕන. ගණන් ගබඩා හරියන්නේ හදාගන්න. නමුත් වාගේ දෙත්ලා ඔහේ නිකන් පිසු කර ටී වල වල රාමයක් ගියෙන් ගහින්න නම් ඉතින් මේ පාඩම් නන්නත්තර සුන්නත් දුරිලා කියලා නන්නත්තර කාල ගනි වෙලා යනවා. ඉතින් ගණන් හදන්න මේ පාඩම් කි මම සෑහෙන බලන ඔයල බලනවා. මේවන් නැහැ දුවොත් එහෙම වෙන්නේ නිකම්ම විකාරලා කියලා වඩ භාගකත් කරගෙන හම්බෙන්නේ නැහැ. මොකද ඒ තියෙන තමයි ඔළුව හැදෙන්නේ. මේ විභාග මේ සබ්ජෙක්ට් එකේ යම් කිසි තරකානුකූල දෙයක් තියෙනවා දිදී මේ පාඩමේ තමයි මේ ටිකේ දී. මේ ටික හදලා තාක්කල් මම ඔළුව හරියට වැඩ කරන්නේ. මෙතනදී ප්‍රවේගයේ මැද ටික යකෝ මෙතනනේ පොඩ බෙන්ගලා තින්නේ. බෙන්ගලා තින්න හේතුව මෙතන බෝලේ වැදිලා මෙතනින්ම තමයි උට්ටේ යන්නේ. දැන් එහෙම ඇන්දොත් අපිට පේන්නේ වෙනස දෙන්නේ නැහැ. ඒක නිසයි මේක මේ ඈත් කරේ. නැතුව මේක බෝලේ පෙරලිලා ගිහින් උට්ට යනවා නෙමෙයි හොඳේ. වැදුනා වැදින මැදට උට්ට යන්නේ. පොඩ්ඩක් ඈත් කරේ පෙර අවස්ථාවේ පසු අවස්ථාව දුර ගන්න ඕනින්ද. බෝලේ වැදුනා පොරවත් එක තප්පර 4ක කාලයක් ස්පර්ශ වෙලා තිබ්බා. ස්පර්ශ වෙලා තිබිලා තමයි බෝලේ ආපස්සට යන්න පටන් ගන්න පොළවයි. මේක අපිට මේ තප්පර 4ක හැරෙන්නේ නැහැ. මේක චූටි කාලයක්. අර පොළොවත් එක බෝලේ වැදින දින කාලේ තමයි මේ තියෙන්නේ. එතින් ඒ තප්පර 4ක කාලයේදී බෝලේ පොළොවත් එක ගැටෙනකොට මොනේ හැම ආකාරයක ශක්ති හානියක් වෙලා තියෙනවා. ශක්ති හානියක් උණ හිත තමයි මේ ප්‍රවේගය අඩුලා තියෙන්නේ. මේ ප්‍රවේගය අඩුලා ඒ ශක්ති හානිය අඩු වුණ හින්දා තමයි මෙයා කලින් තරම් උඩ නොයන්නේ. තවත් ආකාරකින් කිව්වොත් සමහර ඕගොල්ලෝ ප්‍රායෝගික උදාහරණ ඇති යම් කිසි පෘෂ්ඨයක යම් කිසි දෙයක් හයියෙන් ගිහල වැද්දොත් මේ පෘෂ්ඨය රත් වෙනවා. ඒ රත් වෙන හේතුව තමයි අර හයියෙන් ආපු වස්තුවේ තියෙන ශක්තියේ කොටසක් අර පෘෂ්ඨය උරා ගන්න හින්දා. දැන් මේක රත් වෙන්නේ නැහැ. මේක පස්පොළවක් නම් පොඩ්ඩක් පොළොව වලගහනවා. ඒ වලගහන්නේ මේ බෝලේ තියෙන යම් ශක්තියේ කොටසක් මේ පොළොව උරා ගන්න හින්දා. ඉතින් මෙයාගේ ශක්තිය කොටසක් මෙයා උරා ගත්තොත් කොහොම යට උට්ටේ ශක්තිය අඩු වෙලා. ඒ හින්දා මෙයා පොඩ්ඩක් කලින්ට වඩා අඩු ප්‍රමාණයක් උඩහට යනවා. ඒ කියන්නේ ප්‍රවේගෙත් අඩු වෙලා. ඒ ප්‍රවේගය අඩු උනේ ප්‍රවේගයෙන් මේ දක්වා ආඩුනේ තප්පර 4ක් කියලා චූටි කාලය පොළොත් එක්ක ගැටුණු අවස්ථාවෙදී. ඒ දිගු තමයි ගම්මේ තනසක් තියලා තියෙන්නේ. රයිට්. 22 ගමන තේරෙනවද? අනිවාර්යෙන් කියන්න හොඳේ. ගැලමයි අමාශා අපේක්ෂ බවන්ත චරිත චතුම් චතුර චතුරු මට ගණන් ඔක්කොට හද බලන්න ඕන හොඳේ දසුන් ඉමාශි ඉමාශි මට හෝම්වර්ක් දාලා තිබුණෙත් නෑ මේ කරනවා තේරෙනවද කෞශල්‍යා කවිෂ් කවිඳු කවිෂ් කේත චතුරංග මාධවි නවිඳු නිම්සර නිමාෂා රවුන් සඳුකුල මේ රක්ෂාන් උඩුගම සූරී කිරි කියන්නේ රක්ෂාන්ද නෑනේ සඳුනි නායකර සංසලහරනේ තරුෂාලා හරි තිසර හරි සනකයි
සාමාන්‍යයෙන් බෞද්ධ විද්‍යාව ගණන් අමාරු වෙන්නේ නැහැ. අමාරු වෙන්නේ කඩපාඩම් කරන එකත් එහෙම. දැන් මම මෙච්චර ගා මේ ඔයගොල්ලෝ පැහැදිලි කරන ඕගොල්ලෝත් එයාගේ හිතන වෙන ගණන් හදනකොට ඇයි එහෙම වුනේ? ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ඇයි? ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වුනේ? ඒ වගේ හිතන්න. භෞතික විද්‍යාව ගණන් සාමාන්‍යයෙන් භෞතික ලෝක සිද්ධවන දේවල් මේකේ තියෙන්නේ. භෞතික විද්‍යාව ගණන් හදනකොට මේ ප්‍රධානම කාරණා තමයි භෞතික විද්‍යාව ගණන් තේරුම් ගන්න අපි ඒක පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. කල්පනා කරන්න ඕන. ඉතින් කල්පනාව නොකර ඔයාලා ටෙක්නොලොජි ස්ට්‍රීම් එකෙන් ජොබ් එකක් කරන්න බැහැ. හොඳේ. කල්පනා කිරීමක් කරන්න බැහැ. නිකන් ආර්ට් කොමර්ස් කරනවා වගේ රචනා ලියන්න විවරණ ලියන්න ඒ දෙල්ලම් බැරි මේකේ. හිතන්න ඕන ප්‍රශ්න වලට උත්තර ඒ අවස්ථාවෙන් අවස්ථාවට තේරුම් ගන්න වෙන්න ඕන. ගැටළු වෙනවා. ඉතින් ඒවට තර්කානුකූලව උත්තර හොයන්න ඕන. ඉතින් එතකොට ඔයගොල්ලන්ට මේ ගණන් අනිවාර්යෙන් පැහැදිලිව හිතන්න පුළුවන් කම හුරු දින්න ඕන හිතන්න. හිතන්න දිනෙච්චරයි මහා මේ දේවල් නෑ නේද? මම ගාන නිකන් හත් දැන් බලන්න මේ ගණන් කොච්චර වෙයි කියන්නේ නැද්ද තාමත් ඉවර නෑනේ. නමුත් ගාන දැන් හිතන පුළුවන් ළමයින්ට වලට මේක අනිම් මොකද මේ කරන්නේ? නමුත් එහෙම නෙමෙයි. මේක උනේ ඇයි මෙහෙම ප්‍රවේගය වෙනස් වුනේ? අඩු වෙන්න හේතුව මොකද්ද? ප්‍රවේගය අඩු වෙන හිඳයි ගම්මේ තව වෙනසක් වෙන්නේ. ඒව කරනකොට තමයි ඔයාලට පස්සේ ලස්සන පාඩම අර තේරෙන්නේ. අතුලාන්තේ පාඩම උඩින් පල්ලෙන් කරලා දෙන්න මන්නේ තේරුණාද? රයිට්. දැන් ඔන්න මේ වැඩි හරි. දැන් අපි යන්න හදන්නේ දැන් ඔන්න ප්‍රවේගය දෙක හොයාගත්තා. බොහොම බොහොම වරෙන් ප්‍රවේගය දෙක හොයාගත්තා. බොහොම වරක් නෑ. හරි සරල දෙයක් තියෙන්නේ. දැන් අපි කරමු හදන්නේ ගම්මිතා වෙනස කරන්නේ නේද? හරිද? රයිට්. දැන් අපි කරන්නේ ගම්මිතා වෙනස කරන්නේ කරන්න. රයිට්. දැන් අනු ගම්මිතා වෙනස. ගම්මිතා වෙනස සමානයි. පසු ගම්මිතාවෙන් අඩු කරන පෙර ගම්මිතා. ප්‍රවේගය ආරම්භක අවස්ථාවේදී පෙර අවස්ථාව 10 mm² 15 හරිද? දැන් 5 2 2 kgms ඍණ 1 උඩහට ඍණ 5 2 මූල 2 kgms ඍණ 1 පල්ලෙහාට ඔන්න දිශාවකට තියෙනවා. දැන් එකම දිශාවකට ගන්න ඕන. මොකද කරන්නේ? 2 kgms ඍණ 1 තියෙන උඩහට මෙතනක් දානවා ඍණක්. 2 මූල 2 kgms ඍණ 1 උඩහට දැන් මොකෝ ඉන්නේ ත්‍රිණය නේ ධන වෙනවා 2 ධන 2 මූල 2 උඩහට kgms ඍණ 1 කියලා උත්තර එනවා 2 මූල 2 ධන 2 මූල 2 4 මූල 2 වෙන්නේ මේක මේක පූර්ණ සංඛ්‍යාවක් මේක කර්ම සංඛ්‍යාවක් මේවා දුදු වෙන්නේ උත්තරෙ මෙච්චර 2 ධන 2 මූල 2 kgms ඍණ 1 ගම්මිතා වෙනස උඩහට ඉහළ දිශාවට ඔන්න ගාන හැදුවා හදා ගන්න පොදුවරෙන් කර දෙයක් නෑනේ භාගයක් කවෙ නෑනේ පුළුවන් පිටර කරන්න පුළුවන්
පුළුවන් දශම එනවා නම් එතන ගන්න පුළුවන් ඉතින් වෙනස් කරලා සුළු කරලා ගන්න පුළුවන් මූල දෙක දාලා 1.4ක දාලා ඒක ගන්න right දැන් ඊළඟ ගණන් අන්තිම එක प्रवेग මෙයාගේ ප්‍රවේගය මෙතන වෙනස් එහෙනම් ප්‍රවේග වෙනසක් තියෙනවා කියන්නේ ගම්මිතාව වෙනසක් තියෙනවා කියන එක. එහෙනම් ගම්මිතාව වෙනසක් තියෙනවා මේ තින්නේ ප්‍රවේග වෙනසක් තිබින්ද? ඇයි ප්‍රවේගය වෙනස් වුනේ ඊට ප්‍රශ්නේ. පොළවේ වැදුණු නිසා. එහෙනම් පොළවේ වැදිච්ච පළියට ගම්මිතාව වෙනසක් වෙන්නේ කොහොමද? කලින් කතන්දර ෆුට්බෝල් එක ගහපු උදාහරණය, ක්‍රිකට් පන්දුර ගහපු උදාහරණය වගේම අර උඩහාට විසිරු බෝලයක් තිබු උදාහරණය වගේම මේකෙත් තියෙනවා. පොළවත් එක ගැටුණු අවස්ථාවේදී නම් ප්‍රවේග වෙනසක් සිද්ධු වෙන්නේ පොළොව මගින් යම් කිසි අදෘශ්‍යමාන බලවේගයක් ඇවිල්ලා මොකක් හරි දියකින් බලපෑමක් මේ පන්දු මත ඇති කරන්න ඕන එහෙම කරපු නිසා තමයි මෙයාගේ ප්‍රවේගය වෙනසක් වෙලා තියෙන්නේ. එහෙනම් ඒ ප්‍රවේග වෙනස වෙන කටේච කාලය තප්පර 4 එකයි. එහෙනම් ප්‍රවේග වෙනස ප්‍රවේග ගම්මිතාව වෙනස් වීමේ සීඝ්‍රතාවය හොයන්න පුළුවන් මේ ගම්මිතාව වෙනසක දන්න වෙනස වෙන කටේච කාලය තප්පර 4 එකයි. තප්පර 4 එකක් තප්පර 4 එකක් මෙයා පොළොවත් එක ගැටලා තියෙනවා. තප්පර 4 එකක් මෙයා පොළොවත් එක්ක ගැටලා තිනවා. ඒ කාලේ තුලදී තමයි මෙයාගේ ප්‍රවේග වෙනසක් උනේ. කොටිම ගොත් අපි ගොඩක් කතා කරොත් තුට්ටක් කතා කරොත් එහෙම වස්තුවක් ගැටෙනකොට එයාගේ ශක්තිය හානි වෙනවා. ඒ ශක්තිය හානි වීම නිසා තමයි එයාගේ ප්‍රවේග අඩු උනේ. ආ බලකමක් ඇතිලානේ. ඒ බලපෑම නිසා තමයි ගම්මිතාව වෙනසක් උනේ. නම් බලක ගන්න මෙයාගේ ගම්මිතාව වෙනස් වීමේ සීඝ්‍රතාවය තියෙනවා. ඒ ගම්මිතාව වෙනස් වීමේ සීඝ්‍රතාවය කියන්නේ පොළොව මගින් පන්දුව මත ඇති කරපු බාහිර යම් කිසි බලපෑමක් කිනදි දැන් ඔබ ලොකට හේතු ගැන වෙන්නට ඕන රයිට් ඒක තේරෙනවද ඒක තන්දෙර තේරෙනවද ගම්මේතන සම්මිසි ඉදතාවය ගම්මේතා වෙනස වෙනවා ගතු කාලේ මම මේ මෙයාගෙන් සහ මෙයාගෙන් දෙකම දෙකක් ගත ඉරියට මේ දෙකක් ගත ඉරියට මෙතන එකක් ඉතුරුයි දන මූල දෙකක් ඉතුරුයි උත්තර එනවා අට වතාවක් එක දන මූල දෙකයි kg ms ඍණ දෙකක් කියලා ඔන්න ගම්මිත අනුස්මී සීඝ්‍රතාවය ආවා කීයද කියලා ඔන්න ගම්මිත අනුස්මී සීඝ්‍රතාවය එහෙනම් මේ ගම්මිත වෙනස් වීමේ සීඝ්‍රතාවය මේව ගම්මිත වෙනස් වෙන්න හේතුව මේ වස්තු මත පොළවෙන් යම් කිසි බාහිරින් බලපෑමක් ඇති කරපු නිසා කියන එක දැන් ඔයගලන් ඔළුවට තියෙනවා ඒ හේතුව. අර බැට් එකෙන් බෝලට ගහපු වෙලාවෙ, ෆුට්බෝලෙන් කකුලෙන් ෆුට්බෝලට ගහපු වෙලාවෙ, බෝලේ උඩහට ගුරුත්වයට ගමන් කරපු අවස්ථාවේ, දැන් මේ අවස්ථාවේ අවස්ථා තිහේම ගම්මිතාව වෙනසක් වුණා. ඒ ගම්මිතාව වෙනස උනේ ප්‍රවේග වෙනස තිබ්බ නිසා. ඉතින් ඒක නිකන් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. අනිවාර්යයෙන්ම ප්‍රවේග වෙනසක් වෙනවා නම් මාසරි බාහිරින් බලපෑමක් අදාළ වස්තු මත ක්‍රියාත්මක විය යුතුයි. එහෙනම් මේ අවස්ථාවේදීත් ඒ වගේම මේ වස්තුව පොළවේ වැදිනකොට පොළවේ මාක්‍රේ බාහිර බලපෑමක් ඇති කරන්න ඕන ගම්මිතාව වෙනසක් ඇති වෙන්න නම් කියන එක ඔයාට දැන් තේරෙනවා ඇති කියලා මම හිතනවා. ඒක තේරෙනවාද ඒ කතන්දරය යන්න එක තමයි පැහැදිලි වෙන කාරණාව. ඒක තමයි පාඩුවේ දැන් ඉස්සරහට යන කතන්දරය. රයිට් පැහැදිලිද? ඔයරික පැහැදිලිද? හරි දැන් ඔය ටික හදා ගන්න. හරි. පහක් වගේ දෙන්නම්. පහක් හතක් විතර සියලුම අඩු පාඩු ටික හදා ගන්න. හදලා ඒ ටික
හරි කසකන් දැන් අපි හඳන් අපි අලුත් තියරියට හරනම් හරි කිලි කියන්න හැමෝම क्या ना क्या लिया करो बेटी का मम्मी लिया नहीं मेरा जल्दी नहीं पैसे देना कहाँ करना तेरों ना तेरों में क्या ना तू काले उदाहरण කහුල පැටලන ගලක මොකද වෙන්නේ අන්න ආයම පාරක් ප්‍රවේගය වැඩි වෙලා ඉතින් ලිකවට යනවානේ මොකද වෙන්නේ බාහිරින් බලපෑම් දුන්නා ගම්මෙතන සමු ප්‍රවේගය සම තිබින්ද මම මේ වෙනවා එකපාරට ඇවිල්ලා මනුස්ස මම පොඩ්ඩක් කොහොම වේගෙන් දුනවා වේගෙන් දුනොට එකපාරට ඇවිල්ලා කෙනෙක් මම ඇඟේ හැප්පෙනවා ඇඟේ හැපිච්චරි මම නවතිනවා ඒ හේතුව ආ ප්‍රවේගය වෙනසක් වුණා ඇයි ඇවිල්ලා හැපිච්චි ඉඳ බාහිර බලපෑම බාහිර බලපෑම තිබ්බොත් තමයි වස්තු ගම්මෙතාව වෙනසක් වෙන්නේ ඒ ගම්මිතා වෙනස් වීම සීඝ්‍රතාවයේ සමානයි අර වස්තු බාහිරින් දුන්නු බලපෑමට. ඒ බලපෑම තිබෙන තාක්කල් ගම්මිතා වෙනස් වීම සීඝ්‍රතාවයේ වෙනස් වෙනවා. එහෙනම් බලම වස්තුවක බාහිර බලපෑමක් තිබ්බොත් තමයි වස්තුවක මත බාහිරින් බලපෑමක් ක්‍රියාත්මක එයා මත ගම්මිතාව වෙනසක් වෙනවා කියන එක දැන් පැහැදිලි විය යුතුයි. එහෙනම් ගම්මිතා වෙනස මෙන්න බෙදන්න ගැතු කාල තප්පර හතරයි. එකකින් බෙදනකොට පරස්පර වෙලා මේ හතර දෙකත් එක වැඩි වෙනවා. අට වතාවක් ඒක right ඔන්න දැන් අපේ පාඩමේ චලිතය ඉවරයි දැන් තමයි මේක තියෙන සුපිරිම පාඩක දෙන්නේ හරිද
දැන් අපේ පාඩමේ චලිතය කියන කොටස ඉවරයි. දැන් චලිතය ඉවරයි. දැන් තියෙන්නේ චලිතයේ ගම්භීරතාවය දැන් තියෙන්නේ අපි යනවා අපේ පාඩමේ මේ සේෆ්ටි සිලබස් එකේ තියෙන නිකන් හදවත වගේ කොටසක් තමයි මේ යනවා දැන්නේ. ඒ තමයි බෞද්ධ විද්‍යාවට මේක පොදු කාරණාවක්. නිව්ටන්ගේ නියම. ලියා මාතෘකාව නිව්ටන්ගේ නියම. නිව්ටන්ගේ නියම. Right. Dembala. Newton ගේ නියම. හරිද? දැන් මේක තමයි පොඩක් යන කතන්දරේ. Newton කියන විද්‍යාඥයා ගත්තොත් මම Newton ගැන හැඳින්වීමක් එදා කරා. මම Newton ගේ හැඳින්වීමක් කරන්නේ Newton ගේ තාත්තා මම කියන්නේ නැහැ අපිට දැන් ඒක ගන්න නැහැ හරිද? Newton ගේ ගත්තොත් Newton ගේ චලිත සම්බන්ධව එයා ඉදිරිපත් කරපු නියම තුනක් තියෙනවා. Newton ගේ පළමු නියමෙත් දෙවෙනි නියමෙත් තුන්වෙනි නියමෙ කියලා. එතකොට ඒකද Newton කතා කරන්නේ චලිත වන්නා වූ වස්තුන් සහ බාහිර බලපෑම් අතර සම්බන්ධය මොනවාගේ දෙයක්ද කියන එක. කොටින්ම ගුවොත් Newton ගේ නියම තුනෙන් එයා ඉදිරිපත් කරන්නේ වස්තුවක චලිතය සහ ඒ වස්තුව මත ක්‍රියාත්මක වන්නා වූ බාහිර බලපෑම් මත ඒක වෙනස් වෙන්නේ මොනවාගේ විදිහටද කියන එක අපිට පෙන්වලා දෙන්නේ මෙහෙම මේක මෙහෙම වෙනස් වෙනවා කියලා. හරිද? වැඩි කතා නැතුව අපි Newton ගේ පළමු නියමය කෙලින්ම අධ්‍යයනය කරමු. හරි ලියන්න Newton ගේ පළමු නියමය. Newton ගේ පළමු නියමය. හරි Newton ගේ පළමු නියමය ඉතින් අපි ලියන්න යන කලින් පොඩ්ඩක් කතා කරමු. ඒක හරි සම්බන්ධයක් තියෙනවා ප්‍රායෝගිකවම බලමු වැඩි. රයිට්. ලියන්න තරවට Newton ගේ පළමු නියමය කියලා. Newton ගේ පළමු නියමය. හරිද? රයිට්. මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න හදන්නේ. මේ ප්‍රශ්න වලට උත්තර දෙනකොට ඔයාලගේ ඇස් ගෙඩි දෙකට පේන නිරීක්ෂණ වල උත්තර නිරීක්ෂණ හරහා උත්තර වල එන්න. ඔයාලගේ ඇස් වලට පේන දෙයක් තියෙනනේ. ඔයාලගේ මම දැන් ප්‍රශ්නයක් අහනවා මේ වෙලාවේදී මම නැන් ඉන්නේ මොන වගේ පාඩේ දුමත්ද? උතුර පේනන්නේ මේ මොන පාඩේද කියලා. ඒ වගේ ඇස් දෙකෙන් පේන නිරීක්ෂණය බලන්න ඊට වඩා මේක ඇතුලේ තියෙන මේ නූල් මොන පාඩේද ඒවල් යන ඕනේ නැහැ. පැහැදිලි? ඇහැර පේන නිරීක්ෂණය හුදෙක් පරිදි වුණා නම් ඇතිච්චර. රයිට් මම පරි ප්‍රශ්නේ. මේ අවස්ථාවේදී මම චලිතයක් කරනවද නැද්ද? මේ අවස්ථාවේදී මම චලිතයක් කරනවාද නැද්ද? මොකද කියන්නේ? මම වස් මම චලිත වෙනවාද නැද්ද? ඔව් නම් ඔව් කියන නැත්තන් නැහැ කියන. තමන් කී කරේ කියනවා තමන් නැහැ කියනවා නම් ඔව් නම් ඔව් එහෙමයි. මේ අවස්ථාවේදී මම චලිත වෙනවාද නැද්ද? මොකද චලිතය කියන එකේ නිරෝජනේ වස්තුව පිහිටීම වස්තුවක පිහිටීම කාලය සමග වෙනස් වෙනවා නම් අපි කියනවා චලිතීමක් දැන් මගේ පිහිටීම කාලෙත් එක්ක වෙනස් වෙනවද මගේ පිහිටීම කාලෙත් එක්ක වෙනස් වෙන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ ඇසල බේනවා මම දන්නේ නැහැ මේ එහෙම මොකක් හරි පේනවත් දන්නේ මම වෙනස් වෙනවා කියන්නේ මම නම් හිතලා මම නම් එහෙම යන්නේ ඕන එක තැනක ඉන්නවද එහෙම පේනවා මොකක් හරි ලෙඩක් දන්නේ නැහැ මම නම් මේ තැනක ඉන්නේ චලිත වෙන්නේ නැහැ මම කාලෙත් එක්ක මගේ පිහිටීම වෙනසක් වෙන්නේ නැහැ මම නිසලයි හරිද දැන් එහෙනම් මම දැන් ඉසලයි මේ අවස්ථාවේදී මගේ ශරීරය මත බාහිරින් බලපෑමක් ක්‍රියාත්මකයිද නැද්ද මේ අවස්ථාවේදී මගේ ශරීරය මත බාහිරින් බලපෑමක් ක්‍රියාත්මකයිද නැද්ද මේ 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 මම දැන් මේ ඉන්නකොට මෙහෙම ඉන්නකොට මගේ ශරීරය මත බාහිරින් බලපෑමක් ක්‍රියාත්මකයිද නැද්ද මොකද කියන්නේ उत्तर मगे शारी बाहर बल पेम क्रियात्मक मगे मत बल पेम क्रियात्मक सापड़ता बल मैंने මගේ ශරීර කූඩු මත බාහිරින් බලපෑම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි? කවුද මාව තල්ලු කරන්නේ නැහැ? මාව අදින්නේ නැහැ. කුලංගෙන් මාව තල්ලු කරන්නවක්වත් එහෙම කිසිම බාහිරින් බලපෑමක් මට නැහැ. මගේ ශරීරයේ මත කිසිම බාහිර බලපෑමක් නැහැ. හරි. දැන් ප්‍රශ්න දෙක ගලපන්න.
मगे शरीर मत बाहरी बलपेम क्रियात्मक उने मे वस्तु मत बाहरी किसी बलपेम क्रियात्मक मे वस्तु मत बाहरी किसीम बलपेम क्रियात्मक वस्तु गुरुत्वाकर्षण बल मनुष्य ओण वस्तु गुरुत्वाकर्षण बल क्रियात्मक बल पूरा मट हेम गुरुत्वाकर्षण बल क्रियात्मक अपे गुरुत्वाकर्षण बल क्रियात्मक बर विधि एम जी मं किलो न्यूटन मगे बर बर न्यूटन योट मैं क्रियात्मक ने अपे शारीर तुरी मे बर बल बर बल तीरण अपे शारीर मत मे आने अभ्यंतर बल अभ्यंतर बल एक विश्व पटांग दोष इवर दाकाम अभ्यंतर बल क्रियात्मक संबंध बाह्य बल के अभ्यंतर बल बाहर बल बल के अभ्यंतर अभ्यंतर क्रियात्मक बल बल के अभ्यंतर बल बल के अभ्यंतर बल अतुन क्रियात्मक बल वस्तु पृथ्वी क्रियात्मक अभ्यंतर हरने वस्तु मत बाहर बल बाहर बल या मगे शरीर मत बाहर बलपैम यदल वस्तु निशलतावेम पौती एक तेरुंगा महामारुद एक सारे सिंगल मैं क्यों यम किसी वस्तु बाहर असंतुलित बलपेम यजनता कल निशल वस्तु निशलतावे पावती यम किसी निशलता पावती ना वस्तु मत बाहर असंतुलित बल यजनता कल निशल वस्तु निशलतावे पावती समान विस्थापन करना मगे प्रवेगे प्रवेगे
පෑඩ් කිලෝමීටර් එකක් විතරයි. පෑඩ් කිලෝමීටර් එකක් පෑඩ් කිලෝමීටර් 0.5 වගේ චූටි වේගකින් මම මේ එකම වේගයකින් මම මේ ඇවිදිනවා. ඒකාකාර වේගකින් මම ඇවිදිනවා. ආ පැහැදිලිද? දැන් මොකද මේ? දැන් මොකද? දැන් මේ මෙහෙම ඉන්නක පාට මේ පෙරලවන්න මොකද මේ? එක පාට චූටි කාල ප්‍රාන්තවලදී මේ මොකද මේ ප්‍රවේගය එන්න එන්න වැඩි වෙනවා. ඔයාලා මාව මෙතෙන් දකින්නට වඩා ඉක්මනට මම මෙතෙන් ඇවිදිනවා. ඒ කියන්නේ මගේ ප්‍රවේගය වස්තුවක් කාලෙත් මොකද එන්න එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ ත්වරණයක් තියෙනවා. වස්තුවක් චලනය බල ප්‍රම තුනයි. ඒකාකාර ප්‍රවේගය ත්වරණයේ මන්දරය. ඒකාකාර ප්‍රවේගයක් නම් වස්තුවේ ප්‍රවේගය ඒකාකාරයි. වෙනසක් වෙන්නේ වේගයේ. ත්වරණයක් නම් කාලෙත් ප්‍රවේගය එන්න වැඩි වෙනවා. ත්වරණයක් නම් මන්දරයක් නම් වේගය කාලෙත් එන්න අඩු වෙනවා. මම දැන් කතා කරන්නේ මන්දනයක් නෙමෙයි ත්වරණයක් නෙමෙයි ඒකාකාර ප්‍රවේගය ගැන මේ එකම වේගයකින් තල්ලු කරනවා එවිදන් යනවා නේ එකම වේගයකින් එවිදන් යනවා ඔන්න දැන් මගේ ප්‍රශ්නේ මම හොඳින් අහනදී තේරුම් අරගන්න මෙහෙම මම ඒකාකාර වේගයෙන් එවිදිනකොට කෙනෙක් ඇවිල්ලා මගේ ඇඟේ හැප්පුණොත් තව දුරටත් මම ඒකාකාර වේගයෙන් චලිත වීද මෙහෙම ඒකාකාර වේගයෙන් චලිත වීම පවතින මගේ ශරීරයේ මත කවුරුයි බාහිරින් ඇවිල්ලා බලපෑමක් ඇති කරොත් තල්ලු කරනවා වෙන්න පුළුවන් ගහනවා වෙන්න පුළුවන් අදිනවා වෙන්න පුළුවන් බාහිරින් බලපෑමක් ඇති කරොත් එහෙම තව දුරටත් මම ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙනවා මොලේ කාපන කරලා උත්තර දෙනවා හොඳේ සාමාන්‍ය සරල ප්‍රශ්නයක් අහන්නේ නිකන් මහා ප්‍රොෆෙසර් උත්තර ප්‍රශ්නයක් නේ මම අහුවේ සරල සාමාන්‍ය ජීවිතේ දකින්න ලැබෙන ප්‍රශ්නයක් මම අහලා තියෙනවා මොලේ කාපන කරලා උත්තර දෙන්න මේ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා කවුරුහරි කෙනෙක් ඇවිල්ලා මගේ ඇඟේ හැප්පෙනවා නැත්නම් මම අදිනවා එහෙම ඇද්දොත් මම තව දුරටත් මේ වේගියම ගමන් කරා විතර මම මේ වගේ ඒකාකාර ප්‍රවේගින් චලනය වේවි මොකද කියන්නේ කවදාකවත් නැහැ එහෙනම් මම මෙහෙම කියනවා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන්නා වස්තුන් මත බාහිර අසන්තුලිත බලපෑමක් එදින තාක්කල් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ කියලා ආයෙම සරකා ගන්න තේරවත් බලන්න ඒකාක වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් එදින තාක්කල් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන්නා වස්තු ඒකාකාර ප්‍රවේගයෙන්ම චලනය වේ. ආයෙම හරකා ගන්න. වස්තුවක් මත බාහිරින් බාහිර අසන්තුලිත බලපෑමක් එදින තාක්කල් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන්නා වස්තු ඒකාකාර ප්‍රවේගයෙන්ම චලනය වේ. පැහැදිලිද? ඒකත් ඔයගොල්ලෝ ඒක ඔයගොල්ලෝ පිළිගන්නවද? වස්තුවක් මත බාහිර අසන්තුලිත බලපෑමක් එදින තාක්කල් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන්නා වස්තු ඒකාකාර ප්‍රවේගයෙන්ම චලනය වේ. ඉතින් මේ දැන් මේ වෙලාවේ බාහිර කිසි බලයක් නැහැ. ඉතින් මම මේ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. බාහිරින් බලපෑම යෙදෙන තාක්කල් මම ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. පැහැදිලිද? පැහැදිලිද? අසෙන් රවිදු සඳුකුල ඔය රවිදු සඳුකුල දිගරම ක්ලබ් දැන් මේ මෙතන ඉඳන්වත් එන්න හොඳේ එතකොට මේක දැන් මේ කරන ටික අල්ලගෙන පුළුවන් නැත්නම් වැඩි අවුල් වෙලා යනවා හල ස්ප්‍රයිට් නිව්ටන්ගේ පළමු නියමෙන් එයා කියන්නේ ඔන්නෝ කාරණා වස්තුවක් මත බාහිරින් බලපෑමක් යෙදෙන්නේ නැත්නම් යම් කිසි වස්තුවක් මත බාහිරින් බලපෑමක් නොයෙදෙන තාක්කල් වස්තුන් හැසිරෙන්නේ මොන වගේ ආකාරයකටද කියන එක තමයි නිව්ටන් පළමු නියමෙන් කිව්වේ. ඉතින් පැහැදිලිද? යම් කිසි වස්තුවක් මත ඔනෝදින් සංගමෙන් අහගෙන යම් කිසි වස්තුවක් මත බාහිර අසන්තුලිත බලපෑමක් මම පොඩ්ඩක් වචන හදනවා බලයක් කියලා මම තාම බලය ගැන කියන්නේ කියන්නේ නමුත් බලපෑමක් කියලා කියන බලයක් තමයි ඒක නා දිනවෙන්න පුළුවන් ගහනවා තල්ලු කරනවා නමනවා දෙකට නමනවා මිරි කරනවා ඕන දෙයක් වෙන්න පුළුවන් හන්ද හපනවා ඕන දෙයක් වෙන්න පුළුවන් හරිද යම් කිසි වස්තුවක් මත බාහිර අසන්තුලිත බලපෑමක් යෙදෙන තාක්කල් නිශ්චල වස්තු නිශ්චලතාවයේමද හරිනේ නිශ්චල වස්තු නිශ්චල බාහිර බලපෑමක් නැහැ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන්නා වස්තු ඒකාකාර ප්‍රවේගයෙන්මද චලනය වේ. ඔන්න ඔතන නිව්ටන්ගේ පළමු නියමය ගොඩ. වැඩේ පැහැදිලි හොඳටම. පාඩම් කරන්න එපා මම බලන්න. මම කිව්ව කතන්දරෙත් එක්ක ඔයගොල්ලෝ වැඩේ පැහැදිලිද හොඳටම?
මොකද තත්ත්වය නිව්ටන්ගේ පළමු නීතියේ ඔන්නෝක තේරෙනවද නැද්ද लिया करना है याम किसी वस्तुक मत වස්තුවක් මත බාහිර අසන්තුලිත බලපෑමක් දැන් බාහිර අසන්තුලිත බලයක් කියලා ගන්න බාහිර අසන්තුලිත බලයක් යම් කිසි වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙන තාක්කල් ක්‍රියාත්මක වෙන තාක්කල් නිසල වස්තු නිශ්චලතාවයද ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන්නා වූ වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන්නා වූ වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන්නා වූ වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන්ම චලිත වී right
ඔන්නෝකයි නියුටන්ගේ පළවෙනි නියමින් කියන්නේ හොඳින් තේරුම් ගන්න පාඩම් කරන්න වෙන්නේ බහොඳේ අර සිද්ධිය වස්තුවකද බාහිරින් අසන්තුලිත බලපෑමක් එන තාක්කල් නිසල වස්තු නිස්තලයි ඒකාකාර ප්‍රවේගින් චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගින් චලනය වෙනවා කි. තොර නියුටන් පළවෙනි නියමෙන් කියුවේ වස්තුවකද බාහිරින් බලයක් නැත්නම් බාහිර බලපෑමක් යෙදෙන නැති තාක්කල් එයා කොහොමද වැඩ කරන්නේ කියලා. නිසල වස්තු නිසලයි ඒකාකාර ප්‍රවේගින් චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගින් චලනය වන නියුටන් මේ 1600 ගණන් වල ඉතිරිලා දැන් අපිට කොහොම හරි සරල දෙයක් නෝ තේරෙනවා මේක මොකද්ද මේක නමුත් එදා ඒ මොනසෙන් මුලින්ම කො මිනිසුන් කිව්වේ මෙහෙම දැක් වෙනවා කියලා නේ අන්න ඒකයි තියෙන මගේ කතන්දර වටනකම එයා ඒක හිතුවා කියන එක හිතන්න පුළුවන් එක එයා එහෙම හිතන්න පුළුවන්කම ලැබුණානේ කියන කේ මොනසෙන් එහෙනම් නියුටන්ගේ පළවෙනිම ඕන ආකාරයට කියන්න පුළුවන් ඒතරම මම හිතනවා ඔක ඔයාලා මේ පාඩම් කරලා තියාගන්න තිබිල කලින් ඕල් කල් දිහම නමුත් එහෙම පාඩම් කරලා භෞතික විද්‍යාව පාඩම් කියන දේ තරකානුකූල හරි සිද්ධාන්තයක් සහ හරි කතාවක් තුලින් ඒක තේරුම් ගන්න ඒක සදාකාලික මතකයක් ආයෙක මතකයක් දැන් ඔයාලට ඕක මතක නැහම කතාව මම කියුව එක ඔයාලට එක්සෑම් එකට යන තාක් කල් මේ ඔයගොල්ලෝ ජීවත් වෙන තාක් කල් නියුටන්ගේ පළවෙනි නියමය මතක තියෙවි හරියටම කොහොමද වෙන්නේ කියලා එහෙනම් කොහොම තමයි නියුටන්ගේ පළවෙනි නියමය වෙන්නේ එහෙනම් වස්තුවක් මත බාහිර බලයක් එන තාක් කල් නිසල වස්තු නිසලයි ඒකාකාර ප්‍රවේගින් චලනය වන වස්තුව ඒකාකාර ප්‍රවේගින් චලනය වේ ඔච්චර නියුටන්ගේ පළවෙනි නියමය හරි ඒක පැහැදිලිද කියන්නේ ඒ වැඩි පැහැදිලිද ඒක කොටද දැන් මන්ද ඉන්නේ කියලා අපි හරි කරලා රයිට් දැන් යා මාතුගාව නියුටන්ගේ දෙවන නියම නියුටන්ගේ මේක ටිකක් ලේසි නෑ ඒකද ඒකද කියන්නේ නියුටන් වස්තුවක් මත බාහිරින් බලයක් බාහිරින් බලපෑම ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්නේ කියලා වස්තුවක් මත බාහිරින් බලපෑම ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්නේ කියලා ඕක නම් කතන්දරයක් තියෙනවා හරි ඒකට යම් කිසි තියෙන පොඩි ගණිතමය පොප්පු කිරීමක් තියෙන සමීකරණයක් ගන්න දෙනවා මේක තමයි අහන්නේ මේ බෞද්ධ විද්‍යාවේ පාවිච්චි කරන වැඩිම වාර ගණන පාවිච්චි කරන සමීකරණය මේ සිලබස් එකෙත් එහෙම තමයි දැන් මේ කියදෙනු සිල දැන් කියදෙනු කියලා දැන් අපිට මේ දැන් වෙලාවක් නෑ වැඩේ කරන්න නේද කියන්නේ ලොකු කතාවක් තියෙනවා දැන් ඒකත් එක තමයි නියුටන්ගේ දෙවන නියමය යන්නේ හරිද ඒතර ගිය සතියේ අපි මේ සතියේ කුටි ගත් එක්ක ගම්මේතාව වෙනස් වීම සීගතාවයි ටික අලකරන ටික සෙට් වෙනවා ගන්න දැන් මැදදී එදක එකිනෙකට සම්බන්ධ වෙන කොටස් දෙකක් තමයි කරන්නේ රයිට් හරිද දැන් ඔයාලා රයිට් ඔයාලා ආයමත් සැරයක් හරිද ආයමත් සැරයක් ධම්මිතාව ගණන් දෙකේ මහා කරන්න 5යි 6යි පස්වෙනි ගණන් 6යි ගණන් පස්සෙන් ගණන් සහ 6 වෙනි ගණන්. පස්සෙන් ගණන් 6 වෙනි ගණන් මාක් කරගන්න 5 සහ 6 ගණන් දෙක අනිවාර්යයෙන්ම තමයි මම සාකච්ඡා කරන්නේ. ඒකෙන් ගම්මිතන සීමිත ගණන්යක් තියෙන ඉතින් හදන්න ඕන. ඊට පස්සේ ඊට අමතරව තවර දුන්නම මාර මේ සම්ප්‍රයුක්ත වන ගණන් සෙට් එකක් මම ඒකත් කරන්න මම අද ඒක කරන්න කියලා ඉතින් මොකක්ද මේ අර ගම්මිතාව පටන් ගත්තෝ ඒ ගම්මිතාව ගණන් ටික ඉවර කළාම ඉතින් තේින්න ඕන මම මට තිබ්බ නිසා. නැත්නම් ඉතින් ඒක කරොත් මම අවුල් වෙනින්. හරි. දැන් ඊළඟට මම අර ගණන් දෙකත් එක්ක අරගෙන සාකච්ඡා කරන්න වැඩි පටන් ගන්නනේ. ඕක නවතර මම තව ගණන් සෙට් තව ගණන් 3 4ක් විතරන් දානවා මේ ඔයාලගේ ගෲප් එකට හොයලා ඒ ගණන් ටිකත් හදලා තියන්න ඒ ගණන් ටික හදලා මම අපහදී ගමිතා වෙනස් වීමේ සීඝ්‍රතාවය එක හරහා නියුටන්ගේ දෙවන නියම දෙලලා ලබන තේ සමීකරණක තුපල ලබනදී ගණන් හදන්න පටන් ගන්නවා හරිනේ ලබන තේ කියන්නේ ලොකු ගණන් සෙට් එක පටන් ගන්න වැඩක් තියෙන්නේ මේ ඔය මේ A level 2021 කියන ඉලක්ක කළා බලේ කියලා පාඩමක් අමාරුයි කියලා ඔයාලා අහලා ඇති ඔය බාහම කතා දැන් විතර කියන්න හරි බලයේ කියන එක අමාරු පාඩමක් ඇත්තම එක දැන් පොඩ්ඩක් අමාරුද මේ හොඳේ හරිද ආ හරිද ඒ හින්දා මේ ඒ පාඩම තමයි මේ කරන්නේ ඉතින් ඕගොල්ලන්ගේ ඉතින් ඒර විභාගයේ ගොඩක් දේවල් තීරණය කරන කොටසක් තමයි දැන් මේ කරන්නේ ඒ හින්දා හිමින් හිමින් කරගෙන යන එක හරිනේ
දැන් මේ අදම දාන වැඩි ටික අද කියන අදම දානවා එක දාන වැඩි ටික ඔයගොල්ලෝ ලබනදී බ්‍රහස්පින්ද මේ වෙන බ්‍රහස්පින්ද කලින් අනිවාර්යෙන් කරලා මට මේ ගෲප් එකට දාන ID කාඩ් නම්බරයත් එක්ක මේ මොකද මම බලන්න වෙලාව තියෙන්න ඕනේ හින්දා හරිනේ හැමම කරලා දාන්න ප්‍රාණ සඳුකුල උදාර චතුර උදාරණ පස්සේ නේ උචතුර යාලුවා ගියා ළමයි කීප දෙනෙක් මගේ මනම කිව්වනේ ඒගොල්ලෝ අනිවාර්යෙන්ම ගණන් ටික හදන්න හදලා මට අනිවාර්යෙන් ගන්න ඊසදි ගණන් ටිකත් එක්ක යාළුවෙන් ඉල්ලන් ඒ ගණන් ටික මාක් කරන් අනිවාර්යෙන් හදන්න ඕන හරිද දැනට 5 6 විතරයි 5 6 විතර දැනට තියෙන්නේ මම තවරන් කීපයක් දානවා ගෲප් එකේ ඒ ගණන් ටික හදන්න ඕන හොඳේ ඒකට ඔන්ලයින් කරමු කරන්න ටික එහෙමයි ඔයාලගේ මම කිව්වනේ අලුත් මාසෙ තියෙන හින්දා යාළුවෝ එන්නේ ඉන්න කට්ටිය ඉන්නවනේ යාළුවන්ට කියන්න ක්ලාස් එක ගැන ඕන කට්ටිය එන්න පුළුවන් එතකොට මේ මා සම්බන්ධ කරන්න මම ඒකත් එක කතා කරලා අවශ්‍ය දේවල් ඒගොල්ලන්ට සලස්ස දෙන්න මේ ඔයගොල්ලෝ ක්ලාස් එකේ මේ වාසේ අර ෆීස් ගේ වැඩේ කරන්න කොහොමද අර දුවන් ලෑස්තිව සිත් එක ඇස්සේ ගන්න ටියුට් එක නැහැ ඔයාලට ඔයගොල්ලෝ ක්ලාස් එකේ අර කලින් වගේ ගෙනල් දෙනවා නම් එහෙමයි නැත්නම් ඔන්ලයින් දානවා නම් එහෙමයි බෑ පුතේ නම් එහෙමයි එහෙම කරලා සිත් එක මට වන්හන්නේ ඔය කරුණු කාරණා දෙක තමයි තියෙන්නේ දැන් 12 වෙලාව හරිද බලවත්දී 5 දින 9ට 9ට තමයි පන්ති පටන් ගන්න 9ට හෝ 8ට මාර්ට තව පොඩ්ඩක් කෑමයි පස්ස ගන්න. ඒක 8 මාර 9 මාර 10 මාර 11 මාර 12 වෙනවම කරන්න පුළුවන්. ඕගොල්ලෝ මම 12ට ඉන්නවා දැන් පැයක් තමයි ක්ලාස් දැන් ID ක්ලාස් නේකට පැයක් ඉතින් කාල බීලා කොහොම කරලා ඇස්නේ පුළුවන් මට 8 මාරට දැන් අර උදේ ක්ලාස් ඇති හින්දා 8 මාරට මට ක්ලාස් පටන් ගන්න පුළුවන්. ඒකයි මම උදේ දාගත්තේ. 8 මාරද 12. හරිනේ. මේ ඔන්ලයින් තරයි ඉතින් පස්සේ ක්ලාස් එක ඉතින් අරවාගේ පටන් ගන්නේ මේ 9ට. 9 මේ වෙලාවට 9 12 12 විතර. හරිනේ. රයිට්. එහෙනම් මොන කාරණාවක්ද මේ කියන් දිනේ? එහෙනම් අතර නවත්තනවා වැටික් කරලා තියාගන්න. යාළුවන්ට කියලා මං කියලා අලුත් යාළුවෝ එන්නේ නම් ගෑ ළමයන් යාළුවන්ට කියන්න කොල්ලොන්ට මතක් කරන්න එහෙනම් අදට මං නාත්තනවා ළමහදි නිව්ටන්ගේ දියොන්ීම කරමු මේ ටික හරියටම කරගන්න වැටික් කරන්න මං අර කිව්වා ළමයි ටික අනිවාර්යයෙන්ම වැටික් කරලා මට පෙන්නන්න ඕන ඉන්බොක්ස් මැසේජ් දාන්න කියලා කිව්වට මට මැසේජ් දාන්න මං ඒකට අඩපාඩු ටික පෙන්වා දීලා හරි ගස්සලා වැටික් කරගෙන යමු රයිට් එනවා මට බුදුසරණයි ළමහ සතියේ අටා මාත්‍ර හොනම මම වෙලාවටම කියන්නම් හම්බෙමු හරි.